ප්‍රශ්න ගැටලුවක් නැති නිසා අපි දේශනාව කෙලින්ම ආරම්භ කරනවා නේද? गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सतो सदहवत पिनवत्नु දැන් අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළ උපාදාන ස්කන්ධයන්ගේ සකස් වීම පිළිබඳව ඔබට මතක ඇති. එයින් ඉදිරියට තමයි මෙතෙන් පටන් සාකච්ඡා කරන්නේ. ඔබට පින්වත්නි පටිච්ච සමුප්පාදයේ अंग सियल्ल संधान में ना पत्रिकावक लेबिल देनु में पत्रिकावे गियवर अभी साकच्छा कर पुकारुनु संधान वाने कोतन कारने तद ये पार हिटिया है बरामदोसन मैं दाव बट क्यों हुआ मैं पादानस कंधे के नकाता के लिए मैंने मैं कारण है क्या क्यों मुकाद देकार ना मैं अविद्या संकार विज्ञान नाम रूप सलाय तन पश्चवेदन आदि मैं किए ने ठीक है मुकाद दा पीड़ा कता के लिए දුක්ඛස්කන්ධය කියලා මෙතන අපි සඳහන් කරලා තියෙන කාරණේ මම විශ්වාස කරනවා ඔබට මේ කරුණු කියන කරුණු සිහියේ තබා ගන්න බැරි නම් අර අනිත් පැත්ත හරවලා තියෙන කලෙටම වතුර දානවා වගේ වෙයි මුنين අතර තියලා හරවලා තියෙන කලෙට එහෙම නොත් කලේ ඉන්න එක අපරාධයක් वतुरदान के नागे महाविशिया अपराध्या करनु में तरां उनांदु अत्तीन अब हुदर्ट सिहीं नहन्न एकट हेतुव पहदिलिव हम कारनाव तेरूं करल कियल देद्धी प्रस्नहन्न गेटलु अत्तीरोनां तेरें नितितन केवट तवस्ताव देद्धी तेरे नैतिक अहन्न
මේ වෙලාවේ ඔබට මේක වටහා ගන්න අපහසුයක් වෙන්නේ නැති වෙනවා. මතක නැද්ද අපි ගිය පාර උපාදානස්කන්ධ පහ ගැන කතා කරලා සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වා. මතකද නැද්ද? මතකයි. එතකොට හතරවෙනි ඊතලය සිහිපත් කරලා දුන්නා. ඒ දුක්ඛ ස්කන්ධය ගැන තමයි මේ කතා කරලා කියන්නේ. එතකොට දුක හටගන්න හේතු වෙන ජාති, ඊට හේතු වෙන භව, ඊට හේතු වෙන උපාදාන ආදී මේ සියල්ලම දැන් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා කියලා. එතකොට එදා ආර්ය සත්‍ය හතරෙන් අපි කතා කළේ පළවෙනි ආර්ය සත්‍යයට අදාළ උපාදාන ස්කන්ධ ගැන. දැන් අද දවසේදී පින්වත්නි දෙවැනි ආර්ය සත්‍යයට අදාළ කරුණු සාකච්ඡා කරන්න අපිට සිදු වෙනවා. ඒ උපාදානස්කන්ධ කොහොමද මේ හටගන්නේ කියන එක ගැන. මෙතන සකස් වීම ගැන තමයි අද දවසේ සකස් කතා කරන්නේ. සමුදය ගැන කියලා ඔබ හිතාගන්න. ඊළඟට අපි නිරෝධයත් නිරෝධයට මගත් ඊළඟ වැඩසටහනේ කතා කරනවා. මං හිතන්නේ පහුගිය දවස් ටිකේ වැඩසටහන්වල කීප එකටම කියන්නේ ඊයේ දවසේ වැඩසටහනට සහභාගී වෙච්ච එක බලන්න. ඊයත්න්ට මේකේ විඥාන නාම රූප සලආයතන කියන තැන කරුණු ටික දැනගන්න ලැබුණා. මේ දේශනාවෙම අපිට සියල්ලම මේ පැය කීප එක කතා කරන්න බැරි නිසා පහුගිය දේශනාවලට කොටස් කොටස් වශයෙන් කතා කරන්න සිදු වුණා. ඒවා පටිගත කරලා තියෙනවා අපි ආසීල මහත්මයා, ආසිරි මහත්මයා, එතුමගෙන් අවශ්‍යයට ගන්න පුළුවන්. මෙතනදී පින්වත්නි උපාදාන ස්කන්ධ ගැන, ආයතන ගැන මේ හැම එකම දැන් එනවා අපි මෙතෙක් කරපු දේශනාවල කතා කළා. දැන් අපිට තියෙන්නේ කොහොමද මේ දේ වෙන්නේ කියන එක ගැන කතා කරන්න. මේ කියන දුක හටගන්නේ කොහොමද? සමුදය ගැනයි අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෞඛිනික විමසුවා මේ පටිසම්පාදේ සංකාර ගැන කියලා දෙන්න කියලා. බලන්න අවිද්‍යා පත්‍ය සංකාරා කියලා කියනකොට උතන උඩ සංකාර කියලා වචනයක් තියෙනව නේද? මොකද මේ සංකාර කියලා කියන්නේ? චාට් එක බලලම කියන්න. අවිද්‍යාවට යටින් තියෙනවා සංකාර කියලා වචනය. මොකද්ද මේ සංකාර කියලා කියන්නේ? කුසල කුසල කියන තව ආයතන ආය කර්ම සකස් වීම කියනවා. තව පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනංජාභි කියන සංස්කාර කියලා කියනවා. තව සංකාර වචි සංකාර මනෝ සංකාර කියලා කියනවා.
තවත් මොකක් අදහස් තියෙනවද ඒකෙන්? ඇත්තටම පින්වත්නි මෙතෙක් කළා කිව්ව සියලුම උත්තර उपय मेन मेतन भवय पटिपाधि भवय भव कीन इतना संकार कथा संकार අදාළ කරුණු තමයි ඔය ඔක්කොම කිව්වේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනින්ජාභි සංකාර කර්මය චේතනාව කාය වචී මනෝ කියන සංස්කාර විදිහට ඒ ඔක්කොම පින්වත්නි මෙතන භවය කියන තැනටයි කියවෙන්නේ මම ඔබට තේරුම් කරලා දෙන්නම් දැන් මේ සංකාර කියන වචනේ අර්ථය බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය එක විදිහකටවත් නෙමෙයි මේකට අර්ථකථන සපයපු අවස්ථානන් තියෙනව ඕනතරම් පසු කාලිනව එක 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 විදිහට නමුත් කවුරු කොයි විදිහට කිව්වත් අපි නොවරදින්නනම් කවුරු කියපු දෙයද ඉස්සෙල්ලම පිළිගත යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙය අපි ආන්නේ කාරණාව නිවැරදිව විසඳගත යුතුයි මම ඔබට ඒක පොඩ්ඩක් තහවුරු කරලා දෙන්න ඒ සූත්‍රයේ සඳහන් වෙන විදිය පොඩ්ඩක් පෙන්නලා ඉන්න හිතන එක වඩා සුදුසුයි කියලා සංකාර කියන වචනේ තේරුම සකස් සංකාර කියන වචනේ තේරුම මම ඉතිතලින් ඔබට ටිකක් නිරවුල් වෙන විදිහට තේරෙන උපමාවකින් කියන්නම් හැබැයි ඉතින් මේවා කීමට වඩා මතක තබා ගැනීම කියන්නේ ඇහිීමට වඩා මතක තබා ගැනීම ගොඩාක් උපකාර වෙන ඔබට ඒ නිසා කලබල නැතුව බොහොම නිදහස් හිතින් අහනවා නම් පහසුවෙන් මේ කාරණා ටික මතක තියාගන්න පුළුවන් මෙතනදී මේ සංකාර කියන වචනේ ලොකු පටලැවිල්ලක් තියෙන හින්දා මම මේ කාරණේ දේශනාවේ තියෙන විදිහම පෙන්නලා ඉන්නම් ඒකට හේතුව සංකාර කියලා පටිසමුපාදේ කතා කරන මේ වචනේට ඔය කිව්ව අර්ථකථන ඔක්කොම ඔගොල්ලෝ දෙන්නේ නිකන් නෙමෙයි ගින්නක් නගින්නේ කියනනේ දුමක් නගින්නේ කියන මොකක් නැතද ගින්නක් නැතු ඒ නිසා ඔයගොල්ලෝ කොහොම මෙතන ওই වචනේ කියන්නේ ඔයගොල්ලෝ දැනගත්ත විදිහක් තියෙන හින්දා අපි බලමුකෝ දේශනාවේ තියෙන ඉදේ මන් දැන් මේ පෙරලන්නේ සංයුත්ත නිකායේ දෙවනි පොත් වහන්සේ මේ මෙතන ත්‍රිපිටක පොත් 50 50 හත් නමම මේකේ වැඩ ඉන්නවා ඒකේ සංයුත්ත නිකායේ දෙක පොත මම අරගත්තේ සංයුත්ත නිකායේ දෙකේ තියෙනවා පටිච්ච සමුප්පාදයට අදාළ සූත්‍ර සිය ගානක් මේ හැම සූත්‍රකම පටිසමුපාදයේ නොඑක් අංග තේරුම් කරලා තියෙනවා එක එක පරයයවල වලින් එක එක ක්‍රම වලින් පරයය කිවි ක්‍රම එතකොට මෙතනදී පටිසමුපාදයේ වචනින් වචනයට විස්තර කරන දේශනාවක් තියෙනවා මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා වචන විස්තර කරනවා සංකාර කියන්නේ මොකද්ද කියලා වචන විස්තර කරනවා විඥාන කියන්නේ මොකද්ද කියලා වචන විස්තර කරනවා අන්නේ විදිහට පින්වත්නි මේ වචන 12ම බලන්න කීයක් තියෙනවද කියලා
ඔය වචන සියල්ලම විස්තර කරන සූත්‍රය තමයි මම මේ කියන විභංග කියන සූත්‍රය. මෙතන ඔගොල්ලෝ ඔක්කොටම මේ දකින්න පුළුවන් විදිහට මම අරගන්න මේ විභංග සූත්‍රයේ පාලි පිටුව පොත් වහන්සේගේ ඔගලන්ට පේනවා මේ ගානට පේනවා නේද මේ අතට ගන්න විභංග සූත්‍රය සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ වදාළේ එතකොට පටිච්ච සමුප්පාදං වෝ භික්ඛවේ දේසිසාමි මහණෙනි මම ඔබට පටිච්ච සමුප්පාදේ දේශනා කරන්නම් කියලා ඒ විතරක් නෙමෙයි විභජිසාමි විස්තරත් කරලා දෙන්නම් කියලා කියනවා දේශනා කරන විතරක් නෙමෙයි තන් සුනාත හොඳට ඔබ අහන්න සාදුකම් මනසිකරවත හොඳට මෙනෙහි කරන්න බාසිසාමිති මං කියලා දෙන්නම් කියලා උන්වහන්සේ පෙන්නනවා පින්වත්නි දැන් මේ ජරා මරණ කියන්නේ මොකද්ද ඒකෙදිත් ජරා කියන්නේ මොකද්ද මරණ කියන්නේ මොකද්ද ජාති කියන්නේ මොකද්ද භව කියන්නේ මොකද්ද ඔහොම එකින් එක විස්තර කරනවා දැන් මේ පිටුවේ නෑ සංඛාර කියන වචනේ ඒ නිසා අපි ඊළඟ පිටුවට යමු එතනදී උපාදාන තණ්හා වේදනා පස්ස සලායතන නාම රූප විඥාන කියන වචන ටිකත් විස්තර කරලා තියෙනවා සංකාර කියන අපි දැන් මෙතන මේ කතා කරන්න පටන් ගත්ත කාරණාව තේරුම් කරනවා කොහොමද කියන්නේ බලන්න කතමේච භික්කවේ සංකාරා ඔබට මෙතන උඩ පේනවා ඇති කතමේච භික්කවේ සංකාරා මොකද්ද මහණෙනි සංකාර කියලා කියන්නේ දැන් මේ පටිසමුපාදේ සංකාරගෙනයි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබට පේනවා ඊට යටින් අවිජ්ජා කියන වචනේත් අවිද්‍යාව ගැන විස්තර කරන කියලා ඊට පස්සේ කරනවා උන්වහන්සේ ජරා මරණ වල ඉඳලා විස්තර කරගෙන මේ ඉන්නේ සංකාර කියන වචනේදී උන්වහන්සේ කියනවා තයෝ මේ භික්ඛවේ සංකාරා සංකාර තුනක් තියෙනවා කියෝ කාය සංකාරෝ පළවෙනි එක මොකද්ද කාය සංකාර දෙවෙනි එක වචී සංකාරෝ වචී සංස්කාර තුන්වෙනි එක චිත්ත සංකාරෝ චිත්ත සංකාර මෙතන මේ චිත්ත සංකාර කියන වචනය විශේෂ වචනයක් ඒකට හේතුව අර අම්මා මං ඉස්සෙල්ලා සංස්කාර කියන මොනවද කියලා අහනකොට කාය සංකාර වචී සංකාර කියන කරුණු කියවනේ හැබැයි ඔබතුමී කියේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර. එතකොට ඇයි මං ඒකවත් නිවැරදි නැහැ කියලා කිව්වේ? මෙතන මේ සංකාර නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ සංකාර නෙමෙයි ඔය කිව්වේ කියන එක කිව්වේ ඇයි? මෙතන ලොකු වෙනසක් තියෙනවා කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා කියනකොට චිත්ත සංකාර කියලා කියනකොට. මනසයි සිතයි කියලා කියන්නේ එකම දේ තමයි. හැබැයි පින්වත්නි මනෝ කියන වචනේ සහිතව ඔය කාය වචී මනෝ විදියට આવොත් සංකාර එක අර්ථයක්. ඊට පස්සේ චිත්ත කියන වචනේත් එක්ක આવොත් කාය වචී චිත්ත කියලා සංකාර තුන තවත් අර්ථයක්. සම්පූර්ණ අර්ථ දෙකක්. දැන් බුදුරජාණන් වහන්සේට මෙතෙන්දි තිබුණා වෙනතෙන් වල කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා විස්තර කරන විදියට මෙතනදිත් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා විස්තර කරන්නේ. නමුත් උන්වහන්සේ මෙතෙන්දී මනෝ සංකාර කියලා නෙමෙයි විස්තර කරේ මොකද්ද? චිත්ත සංකාර කියලා. හැබැයි පින්වත්නි පසු කාලිනවලේ වෙච්ච අතීතයේ තැන් ප්‍රබල ග්‍රන්ථවල මේක මනෝ සංකාර කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒ ග්‍රන්ථ තමන්ගේ මූලිකම පිළිගන්න පෙළ වගේ පිළිගන්න ඇතම් ස්වාමීන් වහන්සේලා මෙතනදී මනෝ කියන වචනේ පාවිච්චි කරනවා චිත්ත කියන වචනේ අත්හැරලා දාලා. එතකොට මනෝ කියන වචනේ මෙතෙන්ට ගත්ත ගමන් වෙන්නේ මොකද්ද? ඔබට
ඕන කෙනෙකුට මේක අරගෙන බලන්න පුළුවන් මේ සංතනිකාය දෙක පොත් වහන්සේගේ සඳහන් වෙන විදිය ඒ පොත් වහන්සේ තමන් ළඟ තියෙනවා නම් අරගෙන බලන්න පුළුවන් පොත් වහන්සේගේ විභංග සූත්‍රයේ පිටුව ගත්තොත් වෙනවා මේක පාලි බුද්ධ ජයන්ති පොත් වහන්සේගේ 6 වෙනි පිටුවේ තියෙන්නේ මේක බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරනකොට චිත්ත කියන වචනේ සඳහන් කරලා මේ පෙන්වලා තියෙන කාරණාව රහතන් වහන්සේලා විසින් තවත් සූත්‍රයක විස්තර කරනවා මේ තුන. එතනදී කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන වචනවල අර්ථය හරි අපූර්වට කාය සංකාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. මොකද්ද? ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියලා කිව්වේ විතක්ක විචාර. චිත්ත සංකාර කියලා කිව්වේ සංඥා වේදනා. අන්න චිත්ත කියන වචනේ ආවට පස්සේ මේ තුනේම අර්ථය ඔන්න ඔය විදිහටයි එන්නේ. එතකොට මනෝ සංකාර කියන වචනේ එනවා නම් එතනදි මේ තුනට කියන්න වෙන්නේ කොහොමද? කාය සංකාර කියන්නේ ආසස ප්‍රසන්න නෙමෙයි. කාය සංකාර කියලා කිව්වෙ එතකොට කයින් කරන කර්ම. වචී සංස්කාර කියලා කිව්වෙ වචනින් කරන කර්ම. මනෝ සංකාර කියලා කිව්වෙ මනසින් කරන කර්ම. මේ කියපු වචන ටික තේරුම් නැති අය තුසන් කිසිම බයක් නැතුව තුසන් මේ ටික හරියට තේරුම් නැත්නම් මොකද අපි තව පැහැදිලි කරන්න තියෙන හින්දා පුළුවන් ඉද මට සංකාර සම්බන්ධව තියෙන සියලුම ප්‍රශ්න විසඳලා දෙන්න ඕනේ නැද? ඒ ගැන තවත් සංකාර ඇති වෙන්නේ නැති වෙන්නේ. මේ සංකාර ගැන පින්වත්නි 1940 ගණන් වලත් ස්වාමීන් වහන්සේලා අතර වාද වේද ගියේ තියෙනවා. මේ වචන ගැන. නැතත් කර්මය ගැනයි කියන්නේ කියලා. නෑ මේ ආස්වාස ප්‍රස්වාසයි විතක් විචාරයි සංඥා වේදනා ගැන කියන්නේ කියලා මේ විදිහට ප්‍රශ්න අතීතයේ ඉඳලා තිබුණ 1940 ගණන් වල ලියවෙච්ච පොතක් මගේ ළඟ තියෙනවා කැලේ වැඩ හිටිය ඥානවීර කියලා විදේශික ස්වාමීන් වහන්සේ ළමක් විසින් ලියපු පොතක්. ඒක උන්වහන්සේ තේරුම් කරලා දෙනවා. එතනදී තාම කෙටියෙන් උන්වහන්සේ කියන්නේ මේකේ මේ කාරණේ බුද්ධ දේශනා පිටරල පසු කාලීන ග්‍රන්ථ උපකාර කරගෙන කරලා තියෙන දෙයක් කියලා. දැන් මෙතන මේ වචන ගොඩාක් කියවෙන හින්ද එකපාරට ඔලෝට යන්නේ නැති හින්ද මම ඔබට මේ වැඩසටහන් පෙළට ඩයග්‍රෑම් 6ක් හදන්න ඕනාව තිබුණා මට. නමුත් මට එහෙ තියෙන කටයුතුත් එක්ක කාලේ මතිකම නිසා දෙකයි හදන්න පුළුවන්මනේ. ඒ දෙක තමයි ඔය ඔබේ අතේ තියෙන්නේ. සංකාර සම්බන්ධව වෙනම එකක් හදන්න හිටියා. අපි දැන් පොඩ්ඩක් ඒක මේ විදිහට ලියලා පෙන්නන්නම්. සම්බන්ධ වෙනම එකක් හදාගෙන හිටියා. අපි දැන් පොඩ්ඩක් ඒක මේ විදිහට ලියලා පෙන්නන්නම්. මම ඒ අතරේ ඔබට මේ පරස්පරයේ තේරුම් කරන්න කලින් සංකාර කියන වචනේ තේරුම චුට්ටක් කියලා ඉන්නකො. ඒ අතරේ නාට්‍ය ගැන දන්නවනේ ඔබ. මම කියන්නේ රූපගත කරන නාට්‍ය ගැන. එතකොට මිනුවත්නේ මේ නාට්‍යයක හෝ චිත්‍රපටයක පටිගත වෙන රූපගත වෙන නාට්‍යයක හෝ චිත්‍රපටයක සාමාන්‍යයෙන් මේ ඒ නාට්‍ය බවට පත් කරගන්න එකතු වෙන පිරිස කවුරුද? කවුද මේ නාට්‍ය වටේ ගොඩනැගෙන පිරිස නාට්‍ය එක්ක නාට්‍ය බෝඩ පත් කරන්නේ එතන වටේ එකතු වෙච්ච පිරිස කවුරු කවුරුද? අධ්‍යක්ෂක
මිනියවන්නේ ඉන්නවා අධ්‍යක්ෂක වියදම් කරන්න ඉන්නවා නිෂ්පාදක මොකද්ද කතන්දරේ කියලා ලියන්න ඉන්නවා තිර රචක ඒ ලියපු ටික කැමරා විසරහා රඟ දක්වන්න ඉන්නවා නළුනිලිය ඒ නළුනිලියන්ව තිර රචනයට අවශ්‍ය විදිහට හැඩ හුරුකම් හදන්න ඉන්නවා අංගරචකය එස නිරූපක එතකොට ඒ අතරේ තව අවශ්‍ය තැන් වල අවශ්‍ය විදිහට කැමරාවට පේන්න වුමනා කරන විදිහට ආලෝකය හසුරවන්න ඉන්නවා ආලෝකකරණයට වෙනම කට්ටිය කැමරා කරන් ඉන්නවා කැමරා කරුවන් ඔච්චරයිද බලන කට්ටියට කලින් අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා තව මෙතන ඕනම කෙනෙක් අපි හිතමු නිෂ්පාදකගෙන් සල්ලි අරගෙන තිර රචකගෙන් රචනෙත් අරගෙන අධ්‍යක්ෂක අර නළු නිලියෝ ටිකත් උස්සන් ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා කැමරා කරුවෝ තියාගෙන දැන් රූපගත කරගන්නවා ඕක පින්වත්නි අර හන්දියේ මේ හන්දියේ අර නගරේ මේ නගරේ අර රටේ මේ රටේ තැන් තැන් වල ඔක්කොම පටිගත කරගන්නවා රූපගත කරගන්නවා දැන් ඔය කරණේවා ඔක්කොම කලවම් මැල්ලමක් වගේ නේද අර පටිගත වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් කිව්වොත් මේ රසදිය නගරේ කිරණ ටික රසදිය නගරේ කිරණ ටිකක් තියෙනවා කියමු නාට්‍ය මුලින්ම පටන් ගනිද්දී ඊට පස්සේ පින්වත්නි දැන් අපි මේ මේ දවස් ගන්න ගෙවෙන ටික ගත්තත් ඒ ඇති මේ දවස් ටික ගෙවෙන විදිහ තුළ ධර්ම දේශනා එක එක තැන් වල කරනවා එතකොට මේ රසදියවල ධර්ම දේශනා තුනක් කරනවා ඒවා එක දිගටමද කරන්නේ නැහැ ඒ අතරේ තවත් නගරවල කරනවා දැන් ඒ නගරවල කරලා ආයිසරයක් මෙහෙත් කරනවා නාට්‍යක පින්වත්නි සමාජලට ජවනිකාවලදී ওই විදිහට නගර මාරු වෙවි ආයතර පෙර නගරයටම යනවද නැද යන ඒ පෙර නගරයටම යනකොට ඔබ සාමාන්‍යයෙන් හිතන්නේ මේ අධ්‍යක්ෂක විසින් නළුනිලියොත් එක්ක පළවෙනි නගරේ අවශ්‍ය ටික කරලා ඊළඟ නගරයට ගිහිල්ලා ඒකේ අදාළ ටිකත් කරලා තුන්වෙනි නගරයටත් ගිහිල්ලා ඒක ටිකත් කරලා ඉතුරු ටික කරන්න ආයතනයක් පළවෙනි නගරයට එනවද නැහැ සාමාන්‍යයෙන් දුර බැහැර නගරවලදී කරන්නේ පළවෙනි නගරේ කරන ටික අතරමඟ තිබුණත් ඒ ඔක්කොම ටික පළවෙනි නගරෙම කරගන්නවා කරලා ඊළඟ නගරයට ගිහිල්ලා ඊළඟ නගරේ තැන් තැන් වල අනිත් නගර අස්සේ තියෙනවත් ඔක්කොම ටික ඒ නගරේ කරගන්නවා කරලා ඔහොම ඔහොම ඔය ඔක්කොම කරුණු ටික නිකන් මේ බැලුවට නාට්‍යයක් කියලා කියන්න බැරි රූප රාමු ගොඩාක් එකතු කරගෙන යන අධ්‍යක්ෂක කාගේ ළඟටද සංස්කාරක ළඟට සංස්කාරක ළඟට එනකොට ඇති නාට්‍යයක් නෑ ඇත්තටම නිකන් රූප රාමු ගොඩක් විතරයි තියෙන්නේ දැන් සංස්කාරකට අධ්‍යක්ෂක විසින් තිර රචනය පෙන්වලා කියනවා මේ විදිහට මේ ටික ගොනු වෙන්න ඕන කියලා එතකොට ඒ තිර රචනය බලාගෙන අධ්‍යක්ෂකගේ මෙහෙයවීමෙන් කවුද දැන් මේ රූප රාමු ටික සකස් කරන්නේ කවුද සකස් කරන්නේ සංස්කාරක එයා පින්වත්නි මේවා එන්න ඕන තැන් වලට ගලපලා කපලා කොටලා සංගීතය දාන්න ඕන තැන් වලට සංගීතය දාලා ඇදලා අකුරු දාන්න ඕන වලට අකුරු දාලා පෙරලා යන ඕන ඒවා පෙරලා ඔක්කොම පෙරලා තනි නාට්‍යයක් බවට පත් කරගන්නවද නැද්ද පත් කරගන්න ඒ විදිහට පින්වත්නි තනි නාට්‍යයක් බවට දැන් මේ තැන් තැන් වල තියෙච්ච රූප රාමු ටික ඔක්කොම පත් කරගත්තට පස්සේ දැන් මේක බලනකොට ඕන කෙනෙකුට නාට්‍යයක් හෝ චිත්‍රපටයක් පේනවද නැද්ද දැන් පේනවා එහෙනම් මේ
සියලුම දෙනා එකට එකතු වෙලා කරපු උත්සාහය වැයම නාට්‍ය බවට පත් කරන්න එකම එක්කෙනෙක් තමයි අවසානයේදී මූලිකත්වය ගත්තේ. කවුද? සංස්කාරක. එයා තමයි සකස් කරපු කෙනා. එතකොට පින්වත්නි සකස් කළා කියන එක තමයි එයාට මේ සංස්කාරක කියන වචنين කියලා තියෙන්නේ. සංස්කාර කියන්නේ සංස්කෘත වචනයක්. ඔහුගේ පාලි වචනේ සංඛාර. මොකද්ද? සංඛාර. සංඛාර සංස්කාර වෙනවා. සංස්කාර කියන්නේ සකස් වීම. දැන් නාට්‍ය දිගේ සංස්කාර නෙමෙයි මොකද්ද? සංස්කාරක. නාට්‍ය දිගේ කයන්නත් තව එකතු වෙලා. එහෙම නේද? සංස්කාර කියන එකට සංස්කාරක වෙන්න කයන්නත් තව එකතු වෙලා. ඇයි ඒ? සකස් කරන කෙනෙක් ඉන්න නිසා. ඒක සකස් කරන කෙනෙක් ඉන්න නිසා පින්වත්නි සංස්කාරක කෙනෙක් නැත්තම් එහෙම හැබැයි වැඩේ වෙනවා නම් සකස් වීම වෙනවා කෙනෙක් නැහැ. එතකොට අපි ක කපලා කියමු සංස්කාර. ඒ සංස්කාර තමයි පාලියෙන් කියන්නේ සංඛාර. සිංහල තේරුම එනවා මොකද්ද? සකස් වීම. තේරුණාද? එහෙනම් මේ නාට්‍ය ස්වභාවය ගැන අපි කතා කරලි පින්වත්නි. අද ඉස්සෙල්ලාම නාට්‍ය තුනක් ගැන කියා දෙන්න ඔබට. ඒ නාට්‍ය තුන කය නම් වූ නාට්‍ය සකස් වීම. කය නම් වූ නාට්‍යයක් තියෙනවා. වචන කියලා නාට්‍යයක් තියෙනවා. සිත කියලා නාට්‍යයක් තියෙනවා. එතකොට මේ කය නම් වූ නාට්‍ය සකස් කරන්න ඕනේ නැති වුණාට සකස් වීම තියෙනවා. ඒවා තමයි කාය සංස්කාර කියලා කියන්නේ. වචන නම් වූ නාට්‍ය සකස් වීමක් තියෙනවා. ඒ තමයි වචී සංස්කාර කියලා කිව්වේ. සිත නම් වූ නාට්‍ය සකස් වීමක් තියෙන එක තමයි චිත්ත සංස්කාර කියලා කිව්වේ. මේ නාට්‍ය පින්වත්නි සුපිරිම මෙගා නාට්‍ය. ඒ කියන්නේ ඉවරයක් වෙන්නේ නැති නාට්‍ය ටිකක් මේ නාට්‍ය. ඔය ඔයත්තුන් මෙගා නාට්‍ය කියන ඒවා මහ ලොකු මෙගා එකක් නෑ ඔකේ. ඒක මේ ෂෝට් ක්ලිප්යක් මම හිතන්නේ 500ක් යයි උපරිම 1000ක්වත් නැහැ ඉවර වෙනවා. මේක එහෙමයි. මේ නාට්‍ය ටික පටන් ගත්ත කාලයක් හොයන්න බැරි විදිහේ මෙගා නාට්‍ය ටික. එතකොට ඒකේ සංස්කාරක උඩින්ම ඉන්නවා. ඔතන සංස්කාරක නෙමෙයි අධ්‍යක්ෂක උඩම ඉන්නවා. ඔබට පේනවා මෙතන සංස්කාරක උඩින් කවුද? අවිද්‍යාව. නිෂ්පාද කියනවා මෙතන B කියන තැන. කවුද? තණ්හාව. එයා තමයි අවශ්‍ය ප්‍රතිපාදන සපයලා දෙන්නේ. නිෂ්පාදනය කරන්නේ. එයාගේ නිෂ්පාදනයෙන් අවිද්‍යාවගේ මෙහෙයවීමෙන් සංස්කරණය කරලා දෙන කෙනා කවුද? සංස්කාර. වැඩි පොඩ්ඩක් කියවීම ගැඹුරු වචන ටික නිකන් තේරෙන්න පුළුවන් විදිහේ උදාහරණයක්. මෙගා නාට්‍ය ගැන කවුරුහරි කිව්වොත් එහෙනම් පෙන්නන්න ඕන මෙගා නාට්‍ය මේකයි කියලා. අපි කිව්ව ඔබට කාය සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර. දැන් මේ තියෙන තුන මෙතන කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා කියපු මේ තුන තමයි පින්වත්නි මම කිව්වේ ඔතනදී ගැනෙන්නේ නැහැ කියලා. මෙතන සංඛාරවලදී අර්ථය හැටියට මේ තුන ගැනෙන්නේ නැහැ කියලා. අරාම කිව්වේ මේ තුන. ඊතර මම කිව්වේ අර ඔබට මතක ඇති සංයුතනිකාය දෙකේ පෙන්නලා මම කිව්වා පොඩි එක වචනයක් තමයි වෙනස් වෙලා තිබුනේ. මොකද්ද? මෙතෙන්ද චිත්ත කියලා එකතු වුණා. අපි ඒකත් හිත ගත්තොත් චිත්ත මේ වචනින් විතරයි මෙතන වෙනසක් තියෙන්නේ. හැබැයි මේ වචනේ ආපු ගමන් මේ තුනම වෙනස් වෙනවා. මෙතනත් මේ වචනේ ආපු ගමන් මේ තුනම වෙනස් වෙනවා. දැන් දේශනාවේ තිබ්බේ මේ තුනද මේ තුනද? යටින් කියවෙච්ච තුන. කාටවත් අතින් මේ තුන දාන්න අයිතියක් නැහැ.
මේ තුන කවුරුර කෙනෙක් අතින් දානවා නම් එහෙනම් බුදුරජාණන් වහන්සේට වැරදීමක් වෙලා මේ චිත්ත දාලා තියෙන්නේ මනෝ බැරි වෙලා. දැන් අපේ ආයතන පින්වත් මේක තේරිලා අපේ ආයතන හරි ගස්සලා තියෙනවා උන්වහන්සේට වැරදිච්ච එක කියලා තමයි මතක තියාගන්න. දේශනාවේ උන්වහන්සේට මේ වචන දෙක මොකද බුදුරජාණන් වහන්සේ මනෝ සංකාර කියන වචනේ පාවිච්චි කරන්නේ නැද්ද සමහර තැන්වල? පාවිච්චි කරනවා. අනික මෙතන සංකාර නෙවෙයි සංකාරෝ කියලා කතා කරලේ ඒකේ වෙනම භාෂාව පැත්තෙන් අර්ථයක් තියෙනවා තේරුම් කරලා දෙන්න. ඒක අපි ඔබට මේ වෙලාවේ මතක් නොකර ඉන්නම්. ඔබට මේක දිග්ගස්ස ගන්න බැහැ මේ වෙලාවේ. දැනට මෙන්න මෙහෙම තේරුම් ගන්න. මනෝ වචනේ ආවොත් මෙතෙන්දී මේ කියන්නේ තනිකර කර්මය ගැන. සංකාර කියලා චේතනාවට කියනවද නැද්ද? අපි ගිය පාර ගින ගත්තද නැද්ද? ගින ගත්තා. එතකොට චේතනාවෙන් මං කිව්වා චේතේත්වා කම්මං කරෝති කායන වාචාය මනසක්. චේතනා පහල කරලා හසුරුවන්නේ මොනවද? කයයි වචනයි මනසයි. දැන් කය හසුරවන චේතනාවලට තමයි මෙතන කාය සංකාර කියන්නේ. අපි ඔබට මේ දීලා තියෙන ඩයග්‍රෑම් එකේ ඔබට පේනවා ඇති ඔය අලුපාට කොටුව පංචපාදානස්කන්ධ ගැන සඳහන් වෙන අලුපාට පොතුවට උඩින් තියෙනවා චේතනාව සමානයි කර්මය කියලා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ මොන වාක්‍යයෙන්ද? චේතනහං භික්ඛවේ කම්මං වදාමි. එතකොට පින්වත්නි මෙතනදී සංකාර කියලා කියවේ චේතනාව, ඒ චේතනාව තමයි කර්මය කියලා කිව්වේ. එහෙනම් කය හසුරෝණ චේතනා කාය සංකාර. තව විදිහකින් කියතැන්නේ කාය කර්ම. නේද? කය හසුරෝපු චේතනා තමයි කාය කර්ම කියලා කිව්වේ. වචන හසුරෝණ චේතනා තමයි වචී කර්ම කියලා කිව්වේ. මනස හසුරෝණ චේතනා තමයි මනෝ කර්ම කියලා කිව්වේ. ඉතින් මේ කර්මය ගැන ඔයත් මෙතනදී සංකාර කියපු ගමන් කිව්වේ ඇයි? අපි සංකාරවලට චේතනා කියන වචනේ උපාදාන ස්කන්ධවලදී කතා කරන නිසා. සංකාරකේ චේතනා කියලා. දැන් ඔය කියන කරුණු ටික ඔබට පේනවා මෙතනදී මම තුන්වෙනි රවුමත් එක්ක භවය කියන කේදී කියලා තියෙනවා. තුන කියන රවුම පේනවද? තුන කියන ඉතලේ හරවල තිනුම කොතෙන්ද? සංකාර උපාදානස් කන්දේට. එතකොට තුනයි එක කියලා රවුමකුත් තියෙනවා. ඒකත් පෙන්වලා තිනවා සංකාර උපාදානස් කන්දේටම. මේ චේතනාව කර්මය කියන ඔක්කොම අදහස් වලින් සංකාර උපාදානස්කන්ධ කියන අදහස් වලින් අපි ගත්තේ මොකද්ද? භවය කියන තැන. භවය කියන්නේ කර්ම සකස් වීම. භවය කියේ කර්ම සකස් වීම කියේ චේතනා පහළ වීම. ඒ ඔක්කොම ටික පල්ලෙහා තියෙනවා. ඒ ටික මෙතෙන්ට අදාළ නැහැ කියන එක කියන්නේ මම ඔබට තේරුම් කළේ. අපි දැන් මෙතනට අදාළ, ඒ කියන්නේ මේ පටිසමුපාදයේ උඩම තියෙන සංකාර කියන වචනේ තේරුම් ගමු. මේ ටික පොඩ්ඩකට පැත්තකින් තියලා මේවා අපි පස්සේ තේරුම් ගමු. එතනදී කිව්වේ මොකද්ද? කාය සංකාරයි, වචී සංකාරයි, චිත්ත සංකාරයි. මේ හැම එකක්ම පින්වත්නි වචන දෙකකින් කියවුණා. කාය සංකාර කියලා කියන්නේ මොනවද? ආස්වාස ආස්වාස ප්‍රස්වාස. වචී සංස්කාර කියලා කිව්වේ විතක්ක. චිත්ත සංස්කාර කියලා කිව්වේ සංඥා වේදනා. දැන් ඔන්නෝක දෙකට නවලා, මේකේ දෙකට නවලා අනිත් එක පොඩ හංගනවා. ඇයි ඒක මෙතෙන්ට අදාළ නැති නිසා. අපි දැන් ඔළුවේ බර පැත්තකට දාලා මේ අදාළ එක ගමු. මේකෙදි මං කිව්වා මේ නාට්‍ය තුනක් වගේ කියලා. කය සකස් වීම, සකස් කරන්නා නෙමෙයි, සකස් කරන්නා වෙනවා සංස්කාරක කියලා කිව්වා. සංස්කාර සකස් වීම, වචී සංස්කාර, චිත්ත සංස්කාර. පාලියෙන් කිව්වොත් කාය සංඛාර, අචි සංඛාර, චිත්ත සංඛාර.
එතකොට මේ සකස් වීම දෙක අදාළ දෙක 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 කියමු මෙතන මේ ඇයි හරියට මේ වගේ නාට්‍ය වලදී සංස්කාරලා දෙන්නෙක් එඩිටර්ස්ලා දෙන්නෙක් කියමු අනේ දෙන්නෙක් ඉන්නා වගේ කතාවක් තමයි මේක කයනම් වූ නාට්‍ය සකස් වෙනත් කරුණු දෙකක් තියෙනවා වචනනම් වූ නාට්‍ය සකස් වෙනත් කරුණු දෙකක් තියෙනවා සිතනම් වූ නාට්‍ය සකස් වෙනත් කරුණු දෙකක් තියෙනවා අර නාට්‍ය එඩිටර්ස්ලා දෙන්න දෙන්න හිටියා වගේ දැන් මේකේ අපි එකින් එක කතා කරගෙන යනවා කොහොමද මේ සකස් වීම වෙන්නේ කියලා ඔබට තේරෙන්නේ පින්වත්නි මේක මොහොතක් පාසා සිද්ධ වෙන සිදුවීමක් කියලා අපි ගිය පාර කතා කරපු තැනින්ම සමාන එකක් කරගෙන ඉස්සෙල්ලා මෙතනින් පටන් ගමු පොඩ්ඩක් බලලා කියන්න ගිය පාර වැඩසටහනේදී කතා කරපු කරුණු වලට මෙතන සමානම මොන සංස්කාරද ආස්වාස ප්‍රාස්වාස විතක් විචාර සංඥා වේදනා සංඥා වේදනා මතකයිද දෙක එතකොට ඒ චිත්ත සංස්කාර සිත සකස් වෙන්නේ කොහොමද සංඥා වේදනා නිසා කියන එක දැන් අපි කතා කරනවා අද මගින් අපේ ආසිරි මහත්මයා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ මතකය කොහොමද තියෙන්නේ කියලා ඔබතුමා අහපු විදිහට අහන්න ප්‍රශ්න පොඩ්ඩක් අනිත් ඇයට මතක් වෙනවා මතක ගෙන හ ප්‍රශ්නය දැන් මතගෙන ඔබතුමා එක ගොඩාක් මගින් හාර හාර හරි වටින කරුණිය කියෝ ඔය ටික ඔක්කොට මහින් එක්කොට කියන මතකේ කොහේ හරි තියෙන එකක්ද කියලා හිතුවා. තිබිලා එළියට එන එකක්ද කියලා. ඉතින් තව ප්‍රශ්නයක් ඇහුවා. මේ රියානතුරු සම්බන්ධව. අපර කෙනෙක් රියානතුරු කිමෝගේ ගමහත් පස්සේ එයාට මතකේ නැති යනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඒ වයසකට යනකොට සමාජයට මතක නැතුයි. එක වෙලාවකට මතක නැහැ. එක වෙලාවකට මතක තියෙනවා. ඒ වගේ අවස්ථා. මම ඔබෙන් ප්‍රශ්න තියෙනවද කියලා අහන්නේ පින්වත්නි ඔන්න ඕවාගේ. දැන් මේ කියා දෙන දේශන මාලාවට අනුව ඔබ නුවණින් විමසනවා නම් ඔබට ඔයගේ ප්‍රශ්න එනවා නේ. මෙතන කාරණාව සකස් වෙන්නේ කොහොමද කියන එක ගැන ජීවිතේ ස්වභාවය ගැන ටික ටික වැටෙනකොට. ඉතින් ඒ ප්‍රශ්නේ බොහොම හොඳයි පින්වත්නි. එතනදී මතකයේ කියන කාරණාව මෙතන මේ චිත්ත සංකාර ගැන කතා කරද්දී අපට උපකාර වෙනවා. දැන් අපි මේකෙත් මේ අද දැන් මුලින්ම කතා කරන සංකාර තුන ඒකෙත් අපි චිත්ත සංකාර තමයි ඉස්සෙල්ලම මේ කතා කරන්න සූදානම් වෙන්නේ. සිත සකස් වෙනවා කියන එකට හේතු සංඥාවයි වේදනාවයි කිව්වා. සංඥා කියන්නේ හඳුනා ගැනීම වේදනාව කියන්නේ විඳීම මේ හඳුන ගැනීම විඳීමයි නිසා සිත සකස් වෙනවා කියලා. මෙතුමහම ප්‍රශ්නෙට මම මතක් කරලා කිව්වත්නේ සංඥා වේදනා දෙක නිසා මේ සිත සකස් වෙන එකටම ගැලපෙන කරුණක් ඔය අහන ප්‍රශ්නේ මොනවද ප්‍රශ්නේ මතකේ කොහේ ඉඳලා තින්නේ රියානතුරකට එහෙම ලක් වෙලා කෙනෙක්ට එකපාරට විච්ච දේවල් මොකද මතක නැති වෙලා යන්නේ ඇයි වයසට යනකොට මේ මතකයේ දුර්වල වෙන්නේ ඒ කියන. වයසට යද්දී සමහර වෙලාවට දැන් අපි හිතමු මේ ධම්මික මහත්තයා කියලා නඳුර ගන්නවා. එතුමා ඇසුරු කරන වයසට ගිය කෙනෙක් වෙලාවකට නඳුන ගන්න ධම්මික කියලා. තව වෙලාවකට කවුද කියලා කල්පනාවක් නෑ. එහෙමයි වෙලාවකට තියෙනවා වෙලාවකට නෑ. ඇයි මේ? මේකට හේතුව පින්වත්නි මතකය කියලා අපි ගන්නේ සංඥාමයි. මතකය කියලා ගත්තේ සංඥා.
සිහි කරලා ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා සිතේ. ඒ සිතේ සිහි කරන්න පුළුවන් ස්වභාවයට බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියනවා. ප්‍රත්‍යවේක්ෂණ යනි සිහි කරගන්න. සිහිය එක්ක තියෙන කාරණයක් ඒක. දැන් බලන්න සිහියෙන් ඉන්න කෙනාටත් කියන චිරගතම් පිච්චිර බාහසිතම් පිසරිතා අනුසරිතා කලින් කරපු දේවල් කලින් කියපු දේවල් යලි යලි සිහි කරලා ගන්න පුළුවන් සිහියෙන් ඉන්න කෙනාට. එතකොට සිහියෙන් ඉන්න කෙනා කියලා කියෙවෙමින් වත්නේ දැන් අපි හිතමු යතුරු ගෙනල්ලා මේ බොක්ස් එක යටින් තිබ්බනම්. එතකොට ඕක තියෙනකොට මෙතනමම තිබ්බා කියලා එයාට ඒ වෙලාවේ යම් කිසි මට්ටමක මේ කතා කරන්නේ ධර්මයේ තුල සිහියම නැත්ත මේ යතුරු තියෙද්දී අපි මේ මොහොතේ මේ කරන කාර්යයට තියාගත්තු සිහියක් තියෙනවද නැද්ද? මම යතුරු මෙතන තිබ්බා කියන සිහියක් මේ මොහොතේ තියෙනවා. එතකොට යතුරු මෙතන තිබ්බා කියන එක සිහි කරගත්තම ඒක තියෙන වෙලාවේ වෙන අවධානයක නැතුව ඒ අවධානයෙන් තිබ්බනම් පින්වත්නේ එයාට ආයි කොයි වෙලාවෙ හරි අපි කියමු එදා හවස් වෙලා එයාට එකපාරට දැන් ඕන නෝ යතුරු. යතුරු ඕන වෙච්ච ගමන් ඊට පස්සේ මෙයාට ටක් ගාලා සිහි වෙන්න ඕනේ මොකද්ද? යතුරු අර පෙට්ටිය යටින් තිබ්බා කියලා. යතුරු ඒ පෙට්ටිය යටින් තිබ්බා කියලා සිහි වෙන්නේ නැත්තම් ඒකට හේතුව මොකද්ද? එයා වෙන කල්පනාවක ඉදදී තමයි තියලා තියෙන්නේ. සමහරවිට යතුරු තියලා ඊළඟට කරන්න යන වැඩේ ගැන කල්පනා කර කර හරි යතුරු තියන්න එන අතර වෙච්ච දෙයක් ගැන හිත හිත හරි ඇවිල්ලා ඒක කොහෙද තියෙන්නේ? තිබ්බට පස්සේ මේක කොහෙද තිබ්බේ කියලා මතක නැහැ. දැන් පින්වත්නි ඔතනදී අපි යතුරු මේ යටින් තිබ්බා කියලා හඳුනා ගැනීමක් නේද ඒ වෙලාවේ සිහියෙන් ඉති සිද්ධ වෙන්නේ? ඒ මොහොතේ තබපු තැන මෙතන තැබුවා කියන එක හඳුනාගත්තද නැද්ද? හඳුනාගත්තා. හඳුනාගත්තේ ඇස සිත සියලුම තැන් උපකාර වෙලාද නැද්ද? සියලුම තැන් උපකාර වෙලා. අපි හිතමු ඒ තියපු කෙනානේ. තියපු කෙනා යනවා කොහරි දුර ගමන. අපි හිතමු මහත්යන් තියෙන්නේ මහත්යා දුර ගමනක් යනවා. නෝනට කෝල් එකක් දීලා කියනවා යතුරු අසවල් තැන්. එතන නෝන පින්වත්නි ඕක අහගන්න වෙලාවේ සිහියෙන් අහගත්තේ නැත්නම් එයාටත් එකපාරට මෙතෙන්ට ආවට පස්සේ යතුරු කොහෙද කියලා කල්පනා වෙද්දී මෙයා කොහේ තිබ්බද දැනවට කිව්වෙත් නැහැ කියලා එහෙම එන අවස්ථාවක්ද තියෙනවා. තියෙන කෙනාට ඈහැ සිත උපකාරනෝගේ අර අහගත්ත නෝනට උපකාරුනේ මොකද්ද? කන සිත. කනයි සිතයි උපකාරුණා. අරයට ඈහැයි සිතයි උපකාරුණා. ඔය කොයි එකිනුත් වෙලා තියෙන මොකද සංඥාවක් හදිච්ච එකද නැද්ද? දැන් මහත්යයි කෝල් එක දීලා කිව්වනම් අනතරයි යතුරු කියලා. එතකොට මෙයාට මේ ශබ්දය විඥාණයෙන් දැනගනිද්දී හටගත්තේ මොකද්ද? සංඥාවද නැද්ද? සංඥාව. මෙයාට ඒ මහත්ය කියනකොට නෝනට මතක් වෙනවා ඒ අදාළ බොක්ස් එක කොතනද තියෙන්නේ. ඔක්කොම ඔළුවට එනවද නැද්ද? එනවා. අසවල් පෝච්චියට කියලා කිව්වම පෝච්චිය කොතනද ඔක්කොම ඔළුවට එනවද නැද්ද? එනවා. ඒ ආවට පස්සේ ඒක යට කියන එක සංඥාව ගොඩනගනවද නැද්ද? ගොඩනගනවා. ඕක තමයි පින්වත්නි මෙතෙන්ට ආවට පස්සේ උපකාර වෙලා මතකයේ කියලා අපි පාවිච්චි කළේ. මහත්ය අරෙන් දුරගතරෙන් කිව්ව පණිවිඩේ මෙතෙන්දී මතක් කරගන්නවා කියලා කලේ මොකද්ද? අර සංඥාවද නැද්ද? සංඥාවක්. දැන් මේ සංඥාවේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළේ චිත්ත සංකාරය සංඥාව කියලා කියන්නේ වේදනාව චිත්ත සංකාරය. එගෙන මෙතන කිව්වේ එතකොට සංඥාවයි වේදනාවයි දෙක චිත්ත සංකාරයක් කියලා කියන්නේ සංඥාවටයි වේදනාවටයි දෙකට එකතු වෙලා කරන්න පුළුවන් හැමදේසෙම සිතක් සකස් කරන එක. දැන් නෝන මෙතනට ආපු ගමන් එකපාරට නෝනට සිත සකස් කරලා දෙනවද නැද්ද? මේක යට තියෙනවා කියලා සිත සකස් වෙනවා. එතකොට මේ සංඥාව තිබ්බොත් නැද්ද? තිබ්බොත් සිහියෙන් ඉන්නේද කල්පනාවකින් නැතුව සංඥාව ගොඩ නෙමුනේ නැත්තම් එහෙම සිත සකස් වෙනවද මේකයට කියලා? එහෙම සකස් වෙන්නේ නැහැ. එතකොට සිද්ධ වෙනවා ආයි කෝල් එකක් ගන්න. අරගෙන අහනවා කොහෙද මිනිස්සු යතුර තිබ්බේ කියලා. ඊට පස්සේ අරයෙන් කියනවා ඇයි මිනිස්සු මම කිව්වේ කියලා. එතකොට
හරි හරි කොහෙද තිබ්බ කියනවා මං කියලා වෙන කල්පනාවක් හිටියගෙන ඕන කියනකොට අනරකයට කියලා මං ඉස්සෙල්ලත් කිව්වේ බලන්න එකයට ඇති කියලා කියන මහත්තයා. දැන් ඔන්න එතකොට ආයි නෝනට සංඥාව හැදුනද නැද්ද? සංඥාව හැදුනා. යාට දැන් සිත සකස් වෙනවා. මේක උසල බලනකොටම හිත සකස් වෙනවා. ඒ සිත සකස් වීම සම්පූර්ණයෙන් සංඥාව උපකාර වෙලා වෙච්ච එකක්ද නැද්ද? උපකාර වෙලා වෙච්ච එකක්. එතකොට දැන් මේ සංඥාව පින්වත්නි එක එක්කෙනාට දුර්වලයි හොඳට තියෙනවා කල්පනා ශක්තිය එන විදිහත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් අපි ගමු සංඥාව විකෘති සහ සංඥාව ප්‍රකෘති කියලා කියන දෙවිධයකට. රාග සිතක් ඇති වෙන තැන සුභ වශයෙන්ද දැකලා දින අසුභ වශයෙන්ද? අසුභ වශයෙන්ද? සුභ වශයෙන්. සුභ වශයෙන් බලනවා කියන තැන බුදුරජාණන් වහන්සේ දාලා සංඥා විපල්ලාසයක් තියෙනවා. සංඥා විකෘති වෙනවා. නিত্য වශයෙන් බලන තැන තිබුණේ සංඥා විපල්ලාසයක්. සැප වශයෙන් බලපු තැන තිබුණේ සංඥා විපල්ලාසයක්. ආත්මයක් වශයෙන් තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් වශයෙන් බලපු තැන තිබුණේ සංඥා විපල්ලාසයක්. සුභ වශයෙන් බලන තැන තිබුණේ සංඥා විපල්ලාසයක්. ඒ කියන්නේ සංඥා විපල්ලාසය කියන්නේ සංඥා විකෘති වෙනවා. අපි මෙහෙම ගමු. අසුචි ටික යම් කිසි මලපහ ටික සුවඳයිද ගඳයිද? ගඳයි. එතකොට පින්වත්නි ස්වභාවයෙන්ම ලෝකයා අසුචි ටික ගඳ පිළිකුල් දෙයක් හැටියට සලකනවද නැද්ද? සලකනවා. දැන් බලන්න මේ ගෙදර අතන අර ස්ථානෙවත් මේ ස්ථානෙවත් මෙතනවත් මේ පුටුවක් උඩවත් බංකුවක් උඩවත් කොතනකවත් ඔය කියපු දේවල් අරන් තියලා තියෙනවද? අරන් තියලා නැහැ. ඒව ඔක්කොම දාන්නේ කොහටද? ඒ අදාළ ඒවාම එකතු වෙන සකස් කරලා තියෙන ස්ථානයකට. ඒ ඇයි ඒවා අසුබ පිළිකුල් දෙයක් හැටියට සලකනවද නැද්ද? සලකනවා. පැහැදිලිවම මේකේ ගඳෙන් පවා අපිට ඒක තේරෙන්නේ නැද්ද? ඒ ටික මෙතන පොතන හරි තියලා තිබුණා නම් එහෙම මේ මුළු ශාලාවම මේ වෙලාවේ මේ විදිහට අපිට ඉන්න පුළුවන් තත්ත්වයක තියෙයිද? නෑ. මහ ගඳක් ඇති වෙනවා පිළිකුල් ස්වභාවයක් තියෙනවා. ගන් සරප්පු වලට පයිගලවත් එක ඉන්න බැරි තත්ත්වයක් හැමෝටම ඇති වෙනවා. එහෙම තියෙන එක පින්වත්නි ඌරට පණුවට කොහොමද දැනෙන්නේ? ඈ එයාට හරි සැපයි, එයාට හරි සුවඳයි, එයා ඒක ආසාවෙන් ඇලඳ ගන්නවා. එතකොට ඒව සොයාගෙන යනවා, ඒවට රණ්ඩු වෙනවා, ඒව ටිකක් වැඩිපුර යහමින් ලැබුණොත් එහෙම අනිත් අයට පාඩ දානවා, මේ බලාපොරොත්තු මට තමයි වැඩිපුර තියෙන්නේ කියලා. එහෙමනේ අර මිනිස්සු මේ ගෙවල් දොරවල් යන වාහන එක මාන්නෙන් ඉන්නවා වගේ අරවා ටිකක් වැඩිපුර ලැබිච්ච පණුව ඉන්නේ මාන්නෙන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අනිත් අයට සමහරවිට ඒ පණුව ගිහිල්ලා කියනවලු මට තමයි වැඩිපුර තියෙන්නේ ඔහෙලට නෙමෙයි කියලා. ඒ පණුව හරි ඉදිමිච්ච ලෝකෙල් ලුයින්නේ ඒ ටිකක් වැඩිපුර හම්බුනහම. ඉතින් එතකොට ඒක බුද්ධිමත්තු පණුවට වඩා බුද්ධිමත්තු අපේ මනසට තේරෙන්නේ පණුව රැවටිලා කියලාද නැද්ද? පණුව රැවටිලා කියලා. එතකොට අපි අපේ ඉන්න මට්ටම තුළ දකිනවා පණුව ඉන්නේ පහත් මානසිකත්වයේ. පණුව හඳුනාගත්තු විදිය ගැන අපි දකින්නේ විකෘති හඳුනා ගැනීමකින් ඉන්නවා කියලාද නැද්ද? පණුව විකෘති හඳුනා ගැනීමකින් ඉන්නවා කියලා. අපිත් පින්වත්නි සැපයි කියලා දකින දෙයක් ඇද්ද? අපිට වඩා වැඩිච්ච මනසක් තියෙන කෙනා දකින්නේ අපි විකෘති මනසකින් මේ දකින්නවා කියන එක. අපිට පේන්නේ ඒක. එතකොට ප්‍රඥාවේ වැඩෙන්න සංඥාව විකෘති වෙනවද ප්‍රකෘති වෙනවද? සංඥා ප්‍රකෘති වෙනවා. ප්‍රඥාව අඩුවෙන්න සංඥා විකෘති වෙනවද ප්‍රකෘති වෙනවද? විකෘති වෙනවා. ප්‍රඥාව වැඩෙන්න කර්මයේ උපකාරය තෝරෙද නැද්ද? පුණ්‍ය කර්මයක් වන්. එහෙනම් පින්වත්නි කර්මයක් කිසි විදිහකට අඩුතන ප්‍රඥාවත් අඩුද නැද්ද? දැන් පණුවාට අපිට තරම් පුණ්‍ය කර්මයක් තියෙනවද? එනිසා පණුවට අපිට තරම් ප්‍රඥාවක් තියෙනවද? නැහැ.
එතකොට කර්මයේ බලපෑම හින්දා පණුවට යම් කිසි විදිහකට සංඥාව විකෘති වෙලා සංඥාව පහත් මට්ටමක තියෙනවා කියන එක තේරෙනවා. එහෙනම් අපිට උනත් පින්වාදී අපි අතරේ උනත් සමහර ලඩෝ ඇත්ත දැකලා තියෙනවා මන්ද බුද්ධිකයි හිම ඉපදිලා ඒගොල්ලෝ ඒ අසුචි ටිකත් ගා ගන්නවා. සමහර ලඩෝ වැඩි හිටි. ඒක ගානක් නැහැ ඒගොල්ලන්ට ඒක. ඔහේ ඉවත් එක්ක සතුට වෙනවා. එතනදි වෙලා තියෙන මොකද ප්‍රඥාව වැඩිලාද මන්ද බුද්ධික කෙනාගේ? නැහැ. එහෙනම් එයාට තියෙන සංඥාව සාමාන්‍ය මිනිසෙකුගේ සංඥාවට වඩා දුර්වලද නැද? දුර්වලයි. එතකොට එයාට මතකයක් නැහැ මේක මේක පිළිකුල් එකක්. එයාට කල්පනාවක් නැහැ. අන්නේ වගේ මේ කර්මානුරූපව එක එක්කෙනාට මනුස්ස ලෝකේ උනත් වෙනවත්නි සංඥාව මට්ටම් තියෙනවා. සංඥාවේ එක එක මට්ටම්. ඉතින් එතකොට ඔයත් දන්නවා සමහර වෙලාවට මිනිස්සෙකුගේ කර්මයේ බලපෑමකට සිහි විකල් වෙන්න පුළුවන්ද බැරිද? සිහි විකල් වෙන්න පුළුවන්. දුස්සීල කෙනා මැරෙනකොට කොහොමද සාමාන්‍ය සිහි විකල්ලා මැරෙනවා කියලා කියනවා. සිල්වත් කෙනා ගැන කියනවා අසම්මුල්ලෝ කලං කරෝති එයාගේ සාමාන්‍ය සිහි කල්පනාව විකල් මේ විකෘති වෙන්නේ නැහැ. එහෙනම් ඒ මොකද එයා ප්‍රඥාවක් ඇතුව හිටිය කෙනෙක් හින්දා ඒ ප්‍රඥාවට අනුව එයාගේ සංඥා ප්‍රකෘති මට්ටමේ තියෙනවා. ප්‍රඥාව නැතුව හිටිය මිනිසයාට සංඥාව විකෘති වෙනවද නැද්ද? විකෘති වෙනවා. එතකොට එයාට කල්පනා නැති වෙලා ඔය සිහි කල්පනා නැතුව අඳුර ගන්න බැරි වෙලාවකට මේ ඔක්කොම දුර්වල මනසක් කියන කෙනෙක්ගේ තේරුම. ඒ හිත දුර්වල වෙන්නේ මොකද? හිත සකස් වෙන්න හේතු වෙච්ච කර්ම දුර්වල හින්දා. හිත සකස් වෙන්න හේතු වෙච්ච කර්ම මොනවද? සංඥාවයි වේදනාවයි. ඒව දුර්වල වෙනකොට පින්වත්නි මෙයාගේ හිත සකස් වීම දුර්වලයි. එතකොට මෙතන සංඥා නැතුව නෙමෙයි දැන් වයසට ගිහිල්ලා අඳුනගන්න බැරි මනුෂ්‍යට සංඥාව නැතුව නෙමෙයි සංඥාව තියෙනවා. නමුත් දුර්වලයිද නැද්ද? දුර්වලයි. දුර්වල හින්දා යාට හරියට එකපාරට සිත සකස් වෙන්නේ ආදම්මික කියලා. ඒ සිත සකස් වෙන්නේ නැත්තේ සංඥා දුර්වල හින්දා. නමුත් කවුරු හරි පුද්ගලයෙක් කියන සංඥාව එනවද නැද්ද? එනවා. අන්න ඒ විදිහට පින්වත්නි සිත සකස් වෙනවා සංඥාව නිසා. සංඥාවේ මට්ටමත් එක්ක ඒ මතක ශක්තියේ මට්ටමත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. දැන් බලන්න සංගානව සූත්‍රයේ කිව්වා නීවරණ බහුල වුණාට පස්සේ මතක ශක්තිය අඩු වෙනවා කිව්වා. පැහැදිලිනේ. නීවරණ බහුල වෙනකොට ප්‍රඥාව දුර්වල වෙනවද නැද්ද? දුර්වල වෙනවා. එතකොට මතක ශක්තිය අඩු වෙනවා. නීවරණ සංසිඳවල සමාධිය හොඳට පුරුදු කරන කෙනාගේ මතක ශක්තිය වැඩි වෙනවා කිව්වා. ඇයි ඒ? ප්‍රඥාව හොඳට වඩනකොට සංඥාව ප්‍රකෘතිද විකෘතිද? ප්‍රකෘති වෙනවා. එතකොට එයා හරියට සිහියෙන් ඉන්නවා. එයාට මතක ශක්තියත් හොඳට වැඩි වෙනවා. එහෙනම් පින්වත්නි මේ සිතම තමයි සකස් වෙන්නේ. විභාගයට ගිය ළමයාට ප්‍රශ්නේ දැක්ක ගමන් හිතක් තමයි සකස් වෙලා යන්නේ අර දන්න කියන ඇසුරු කරපු සංඥාවලින්. එයා ගුරුවරයා ඉගෙන ගද්දී ගුරුවරයා කියපු දේ කණින් අහලා ශබ්ද සංඥාවක් වශයෙන් හරි වේවා. ගුරුවරයා බෝඩ් එකේ ලියන දේ දැකලා රූප සංඥාවක් වශයෙන් හෝ වේවා. පොත කියවලා ඒ පොතෙනුත් ගත්තේ මොන සංඥාවක්ද? රූප සංඥාවක්. චක්කු විඥානය නිසා එතන ඇසේ ස්පර්ශයෙන් හටගත්ත රූප සංඥාවක්ද නැද්ද? රූප සංඥාවක්. පොත කියවලා රූප සංඥාවක් හරි බෝඩ් එක බලාගත්ත රූප සංඥාවක් හරි ගුරුවරයා කියද්දී ආගත්තු ශබ්ද සංඥාවක් හරි ඔන්න ඔය සංඥාවක් තමයි විභාගෙට අත්තක් ගාලා ප්‍රශ්නෙට උත්තරේ හැටියට මතක් කරලා එන්නේ. එහෙනම් එතන සිතේ සකස් වීමක්ද නැද්ද? ප්‍රශ්නේ දැක්ක ගමන් හිත සකස් වුණා. එතකොට දැන් ආසිරිගේ ප්‍රශ්නේ මේක කොහෙද තිබිලා ඉන්නේ කියලා. මේ මතකයේ කියන එක. ඒක කොහෙද තිබිලා ඉන්නේ කියන නෙමෙයි පින්වත්නි. ඒක තමයි සංඥාවේ ස්වභාවය. දැන් සංඥාව වගේම වේදනාව ගත්තොත් වේදනාව කොහෙද තිබිලා ඉන්නේ කියලාද? දැන් ඔය ඇත්තන්ට සැප ඇති වෙන අරමුණු ඇති කරගත්තොත් ඕන තරම් සැප විඳින්න පුළුවන් දෙයක්ද? සැපක් කියලා ඔබ දකින යම් අරමුණක් තියෙනද? ඒ අරමුණ ගත්ත ගමන් සැපක්. දුකක් කියන අරමුණක් ඇද්ද? ඒ අරමුණ ගත්ත ගමන් දුකක්. ඒතර මේක කොහේ හරි ඉඳලා ඉන්නේ නේද? අපි තුල ඉන්න සැප මට්ටමක් තියෙනවා පිරිච්ච. ඒ කියන්නේ ටැංකියකට පිරිච්ච වගේ සැප මට්ටමක් පිරලා තියෙනවා. ඒ පිරලා තියෙන සැප තමයි මේ සැප විඳිනවා කියලා එළියට එන්නේ. එහෙම එකක්ද මෙතන වෙන්නේ? නෑ. වේදනාව කියන එකේ ස්වභාවය තමයි පින්වත්නි
සැප ඇති කරෝණික දුක ඇති කරෝණික ඒ විඳීමක් ඇති කරෝණික අන්න ඒ වගේ සංඥාවේ ස්වභාවය මොකද්ද මතක් කරෝණික මේක මතක තියාගන්න සංඥාවේ ස්වභාවය හඳුනා ගන්න සී කරලා දෙනවා ඒක සංඥාවේ ස්වභාවය ඕකට දැන් මම ඔබට කරුණු ටිකක් කියන්න මෙහෙම අපි චූටි කාලේ සමහරලාට රබර් බෝලයක් අමුණාට පස්සේ මේක ඔබනවා ඔබලා ඒ රබර් බෝලේ සමහරලාට හපනවා හපලා තලලා ඒක කෙල ගාගෙන ඔක්කොම කරලා මේ රබර් බෝලේ ගැන ලොකු පරේෂණයක් යෙදුනා දැරන්ත චූටි කාලේ අපි ඒකදී අපි ගොඩක් හිතේ හෙව්වා හැපු ඇත්තටම මේක කන්න පුළුවන් එකද කියලා බලන්න හපහප ලෙව කෑවේ මේක රහයිද කියලා බලන්න බලන් ගියාම ඒව එකක්වත් නැහැ. ඉතින් ඔබලා ගහලා තල්ලු කරලා කොහොම කරලා කොහොම හරි යන්තම් දැනගත්තා මුගක් කරන්නේ ගැද්ද. මේක මේ ඔව් වටන්න තලන්න මේ වටන්න ගහන්න තියෙන සෙල්ලම් කරන්න තියෙන එකක් කියලා. එතකොට අපිට මනස වැඩමන්ට පස්සේ දැන් අර චූටි කාලේ අත්දා බලපු සංඥා ගොඩනගාගත්තු සංඥාවල් හින්දා පින්වත්නි දැන් කෙලින්ම රබර් බෝලයක් හම්බෙච්ච ගමන් අපිට එනවද මේක කණ එකක් කියලා නෑ අපිට කෙලින්ම හිත සකස් වෙන්නේ නැද්ද මේ මොකක් කරන එකක්ද කියලා අපිට හිත සකස් වෙනවා මේ ක්‍රීඩා කරන බෝලයක් කියලා බෝලේ දකින්න විතරයි ඕනේ දැක්ක ගමන් මතකෙට එනවා ටක් ගාලා සංඥාව මේසෙලම් කරන එක ඒක බෝලයක් අන්නේ සංඥාව අපිට ගොඩනැගුණේ අර විදිහට සමහරවිට පොඩි ළමයි ওই විදිහට සංඥාව ගොඩනගා ගන්න කාලය නිසා ඒ කාලෙදී දකින දකින එක සමහරවිට අහනවා අර මොකද්ද මේ මොකද්ද අරද මොකද්ද මේක මොකද අහනවද නැද්ද සෑහෙන අහනවා සමහර අම්මලා ඉතින් මම වදේ වුණාට පස්සේ බොරුත් කියනවා ඒතකොට බොරු කිව්වා කියලා කියන්නේ ළමයාට දුන්න සංඥාව විකෘති සංඥාවද නැද්ද විකෘති සංඥාව කවදා හරි ළමයාට ජීවිතේ ආයියා ඒක දකිනකොට තේරෙන කාලයක් එනකම් ඒ ළමයා ඒ දේ දකිද්දී හිත සකස් වෙන ළමයාට විකෘති විදියටද නැද්ද විකෘති විදියටයි එතකොට මින්වත් එහෙම හිත සකස් වෙනවා කියලා කියන්නේ ඒ අම්මා ඇත්තරම කරලා තියෙන පවද්ද විනද්ද පවක් ඒ ළමයා තේරුම් ගත්ත කාලේට ඒ ළමයාට තේරෙනවා මේ අම්මා කරලා තියෙන තනිකර බොරුවක් කියලා නමුත් සමහර ළමයින්ට කියන්න බැරි දේවල් තියෙනවා ඒ වගේ දෙයකදී යම් කිසි විදිහකට සමය ප්‍රයෝගයක් කළාට එතන ප්‍රශ්නයක් නෙමෙයි ළමයින්ට කියන්න බැරි දෙයකදී මේ කියන්නේ සාමාන්‍යයෙන් ළමයි ආහා සංඥා ගොඩනගාගත්තේ සිත සකස් කරගන්නයි කියන එක. දැන් මෙහිදී අපි මේ ආගන්තුක රටකට එකපාරට අහමු. අපි යන හැම රටකම ඒ ආගන්තුකව අපිට මුණ ගැහුණම නොයෙකුත් දේ අපි එක්කගෙන යන දායකයා. ගොඩක් කාලවලට අර එක එක දේ පෙන්න පෙන්න කියන සන්නස මේ මේක මේ අරක මේ මේක කියකිය පෙන්න පෙන්න යනවා. මෙහෙත් එහෙම තමයි කොහෙත් එහෙම තමයි. එතකොට දැන් අපි හිතමු ආශ්‍රිතයෙක් යනකොට ධම්මික මහත්තයෙක් යනකොට මේ හැමෝම සන්නස මේ අරක මේ මේක කියලා පෙන්නනවා. දැන් අදත් ආශ්‍රිත පෙන්නනවා සන්නස මේක තමයි රජ මැදුර කියලා එතන රජ මැදුර ළඟින් එද්දි පෙන්නනවා. එතකොට ධම්මික මහත්තයා පොගේ දවසල වලට පෙන්නෝ ගිහම මේ පාවෙන පාලමක් එක වතුරේ තියෙන කියලා දැන් ඒව පෙන්නලා මේ සංඥාවල් ගොඩනගලා දෙනවා නේද මට එතකොට අනිත් දවසේ මම උතනින් යනකොට නිකම්ම හිත සකස් වෙන්නේ නැද්ද කොහොමද මේ අර වතුරේ තියෙන එල්ලෙන පාලම කියලා මට නිකම්ම හිත සකස් වෙයිද නැද්ද සකස් වෙනවා කවුරු ආපු දවසින් මම හිතන්නේ ආශිර් මහත්තයතුගේ දරන ලෝකයේ උසම බිල්ඩින් එක කියලා පෙන්නුවා දැන් ඒ බිල්ඩින් එක දකින හැම වතාවෙම හිත සකස් වෙනවා මොකද ලෝකයේ උසම බිල්ඩින් එක කියලා හිත සකස් වෙනවා අන්න චිත්ත සංකාර හිතේ සකස් වීම වෙනවා මොන නිසාද මේ සකස් වෙන්නේ අර ගොඩනැගිච්ච සංඥා වේදනා නිසා ඔබට මම මේක හොඳටම තේරෙන එක සිද්ධියක් කියන්නම් දැන් අපි හිතමු මේ වගේ ඔය ලේන් එක ගෙවල් දැන් බස් එකේ ඇවිල්ලා කෙනෙක් ගෙවල් කීපයක් පහු කරලා එනවා කියමු යාළුවෙකුගේ ගෙදර යනකොට දැන් මෙයා බස් එකෙන් බැහැලා යාළුවාගේ ගෙදරට ගෙවල් පහක් පහු කරලා යනවා නේ කියමු පළවෙනි දවසේ බස් එකෙන් බැහැලා ගියා යාළුවාගේ ගෙදරට ගානක් නැහැ යාළුවාගේ ගෙදර ගියා දෙවෙනි දවසෙත් ගියා ප්‍රශ්නයක් නැහැ තුන්වෙනි දවසේ යනකොට පින්වත්නි මෙතන අර ගෙවල් පහේ දෙවෙනියට තියෙන ගෙදරින්
බල්ලෙක් කෙනා මහා විශාල බල්ලෙක් කෑ ගහගෙන පුරාගෙන හපා හපා කන්න තරම් භයානක හඬක් දාගෙන එනවා බල්ලා වේගින්. දැන් මෙයා එකපාරට බල්ලාව වළක්වන්න බිමට පාත් වෙලා චිප් චිප් කියලා නිකුත් දෙය කියලා කුඩි උස්සලා එක එක දේ කරලා කුමාරි බේරිලා බල්ලගෙන් නිදහස් වෙලා මෙයා එනවා යාළුවෙක් ඉදිරියට. ඇවිල්ලා දැන් යාළුවට මොනවද කියන්නේ? මට පුදුම වැඩක් වුණේ බල්ලෙක් කියලා නම නෙමෙයි කියලා දැන් එයා ඒ අර ගොඩනගින්ච සංඥාව ගැන කියනවා. හොඳයි. ඒ තුන්වෙනි දවසේ අත්දැකීමන්නේ. දැන් හතරවෙනි දවසේ මෙයා එනකොට බස් එකෙන් බැහැලා ඔබ හුත්තට හිතලා බලන්න මෙයාට හතරවෙනි දවසේ දැන් පළවෙනි දෙවෙනි දවස්වල ඔය දෙවෙනි ගියලකින් ගියා කිසි ප්‍රශ්නයක් තිබුණාද නැහැ හතරවෙනි දවසේ දැන් ඔය ගියලකින් යනකොටම සිතක් සකස් වෙන්නේ නැද්ද මොකද බල්ලයිද කියලා හිතක් හැදෙන්නේ නැද්ද ඒක නිකම්ම සකස් වෙන ඔබ කියලාද හටගත්තේ ඔබ බස් එකෙන් බහින්න කලින් හිතාගත්තද දෙවනි ගේලණිය යද්දී බල්ලෙක් ඊද කියලා හිත හටගන්න කියලා එහෙම හිතට කියලාවද ඔබ නෑ බස් එකෙන් බහිද්දිවත් හිතර කිව්වද නෑ පළවෙනි ගේ පහ වෙනකොටවත් ඔබ හිතර කිව්වද අනේ හිත ඔන්න දැන් ඊළඟ ගේලඟදී ඔබ එන්න මට මතක් කරන්න කිව්වද මොකුත් නෑ කෙලින්ම මේ දෙවනි ගේලඟ එනකොටම ටක් ගාලා අර සංඥාව මතුවලා ආවොත් එහෙම ඒ සංඥාවෙන් හිත සකස් වෙනවද නැද්ද ඔබට එදා සංඥාවකුත් වේදනාවකුත් තිබ්බා ඒ සංඥාවයි විඳීමයි දෙකෙන් නිකම්ම හිත සකස් වෙනවා බල්ලයිද බල්ලයිද කියන හිත ඇතුළ කොහෙද විලා දාන්නේ ඒ දෙවනි ගේ ළඟ ඇතර පාරේ තිබුණාද නැහැ කොහෙද තිබුණේ ඒක තමයි හිතේ ස්වභාවය සංඥා වේදනා දෙක නිසා හිත සකස් වෙනවා වෙනවා අන්නේ සකස් වීම දැන් ප්‍රමාණවත් කියලා මම හිතනවා සංඥා වේදනා නිසා ඔන්න ඔය ආකාරයට ඔය ඔක්කොම සිතේ සකස් වීම සිදු වෙනවා ඒක තේරුනේ නැති කෙනෙක් ඉන්නවා අතොස්සේ සංඥා වේදනා නිසා සිත සකස් වෙනවා කියන එක තේරුනේ නැති කෙනෙක් ඉන්නවා හරි සිත සකස් වෙනවා කියන එක පාලියෙන් කියන්නේ කොහොමද චිත්ත සංකාර චිත්ත සංකාර සංඥා වේදනා නිසා කොහොමද කියන එක තමයි කතාවක් තියෙන්නේ ඊළඟට අපි යමු වචී සංකාර වචනේ සකස් වීම මොනවා නිසාද විතක්ක විචාර මේ වචන සකස් වෙන්නේ විතක්ක විචාර නිසා කියන එක මෙවන්නේ විතක්ක කියන්නේ හිතන විචාර කියන්නේ යලි යලි හිතන ආය ආය හිතන ඔය විතක්ක ਵਿਚාර නිසා වචන සකස් වෙනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ මේ හැම වචනයකටම විතක්කයි ਵਿਚාරයි ඕනේ. එතනදි පින්වත්නි අපි කතා කරන සියලුම වචන එනන් හිතලා ආය ආය හිතලයි පිට වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් භාවනාවට ගොඩාක් හිත හොඳට පුරුදු කරගත්තු කෙනෙක් හිතේ විසිරෙන ගතිය අඩු කරනවද නැද්ද? විසිරණ ගතිය අඩු කරනවා හිතේ විසිරණ ගතිය අඩු කරනකොට හිත හිතා ඉන්න යලි යලි හිත හිතා ඉන්න දේවල් අඩු වෙනවද නැද්ද අඩු වෙනවා එතකොට එයාගේ හිතෙන් අර නොයෙකුත් තරමුණු එයාගේ හිතේ විසිර විසිර නැති නිසා එයාට පින්වත්නි වචන අඩු වෙන්නේ නැද්ද අඩු වෙනවා ගෝයන්ක තුමාගේ භාවනා මධ්‍යස්ථානවල විශේෂ නීතියක් තියෙනවා ඒ දවස් 10 තුල සම්පූර්ණයෙන්ම කතාව අත්හැරලා දාන නීතියක්. ගිහින් තියන එක ඔබ බලන්න තෝස. ගිහින් තියන ඉන්නවා මෙතන එයා දන්නවා දවස් 10ම කතා කරන්නේ. ඔගොල්ලෝ කියන්නේ ඔය ඉන්න ඔය ගියාය කියන්නේ දවස් 4ක් විතර යනකම් නොයෙකුත් දේ කතා කරන්න හිතරේනවද නේද? සමහර ලාවට ඉන්න අනිකුත් යෝගීන් එක්ක මොන හරි දකින්න දෙයක්. එක්ක ඔයාට වැරදිච්ච දෙයක්. කියන්න නොයෙකුත් විතරක විතර ටක් ගාලා එනවා. හැබැයි මින්වත්නි ඕක දවස් 4 පැනලා යනකොට මේක ටිකක් අඩු වෙලා ගිහිල්ලා අන්තිමට ප්‍රශ්නේ කියන්නේ අර 11 වෙනි දවසේ සමාජයට එළියට බහිනකොට දැන් වචන බලෙන් ගන්න ඕනේ වගේද නැද්ද? ඒක බලෙන් ගන්න ඕනේ වගේ. ඒ කියන්නේ දැන් හොඳට තේරෙනවා 11 වෙනි දවසේදී
හැම වචනයක්ම කතා කරන හිතලා යලි යලි හිතලා කියන එක තේරෙනවා. දැන් වෙලා තියෙන මොකද මේක කතා කරලා 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 ගානක් නැහැ කතා කියනවා වගේ. හිතන්නේ හිතෙනවා වගේ. අපි සමහරවල්ලා සමහර වචන වලට කියනවා අනේ මම ඒක හිතලා නෙමෙයි කිව්වේ කියනවා. එහෙම කියනවනේ මට ඒක ඒක පාරට ආවා කියනවා හිතලා හිතුන්නේ නැහැ කියනවා. මං එච්චර කල්පනා කරන්න නැතුව කිව්වේ කියනවා. එහෙම වචන නැහැ ඇත්තට. හැම එකක්ම හිතලා මේකේ වෙලා තියෙන්නේ හරියට මේ වගේ දෙයක්. දැන් මේ රටේ නම් ඔය ඇත්තට මං හිතන්නේ පිනකට මදුරුවෝ නෑ. එහෙම වැඩි නෑ නේ. මදුරු ඉන්න කාලයක් තියෙනවා. කාතේ ලංකාවෙන් උඩට මෙහෙම හොඳයි. ඇයි හේදි දවසකට කොච්චර ප්‍රාණඝාත කරනවද? මරලා මරලා. දැන් ලංකාවේ සමහර මිනිස්සු කියනවා අපි වඳුරු මරන්නේ ස්වයංස කියලා. මට එක්කෙනෙක් දවසක් මෙහෙම කිව්වා මම පන්සල් ටික හොඳට රකින්නයි කිව්වා. මගේ අතින් ශික්ෂාව දෙක පිළිදෙන්නේ කිව්වා. මම හිතේ ප්‍රාණඝාතය පිළිදෙන්නේ නැහැ කිව්වා. නෑ ස්වයංස මම කිසිම සතෙක් මරන්නේ නැහැ කිව්වා. මදුරු එකත් මරන්නේ නැද්ද කියලා කිව්වා. මදුරු නම් මැරෙනවා කිව්වා. මිනිතෝට හින්දා දෙක ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. නෑ ස්වයංස ඉතින් මම මරන්නේ ඒ මදුරු මැරෙනවා. මං ගහන්නේ ගැහෙනවනේ කියලා. එතකොට මේ වෙලා තියෙන්නේ ගහලා 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 දැන් ගහනවා කියලා තේරෙන්නේ නැහැ හිතෙන්නේ මොකද? ගැහෙනවා කියලා හිතෙන්නේ. ඉබේ ගැහෙනවා කියලා හිතෙන්නේ. ඇත්තටම ඉබේද ගැහෙන්නේ. කො බලන්න මතුරු මරණ එක නවත්තගෙන තියෙන ජීවිතේ. ජීවිතේ සම්පූර්ණයෙන් මතුරු මරණ එක අත්හැරලම දාලා ඉන්න. අඩු නෙමෙයි ජීවිතේට දැන් මරන්න නැති නත්තටම නැති කරලා අතෑරලම දාලා තියෙනවා. ඉතලා ගහන්න නැත්තම් අපි මේ දකුණු අතේ වැහුවොත් වම් අතට ගහන්න ඕනේ. මේනි වදින්. නම ගානට එම් කරලා ගහනවද නැද්ද? ඈ එහෙනම් මේක උමනාවෙන් දැනගෙනම කරනවද නැද්ද? චේතනා පහළ වෙලා පින්වත්. මදුරුව වැහුවා. හිල්ලුණා. එතකොට කාය විඥාණයෙන් දැනගත්තා. ඉතින් කායයි පහසයි විඥාණය තුනක එකතුව හින්දා ඒ ස්පර්ශයෙන් වේදනාවක් ආවා. වේදනාව දැනගන්නේ නැද්ද? ආයෙ එකම ඇති. වේදනාව හටගත්ත කියන්නේ සංඥාවක් නැද්ද මදුරුව කරනවා කියලා? සංඥාව. ඊට පස්සේ චේතනාවක් පහළ වෙනවා. වේදනාවත් එක්කම නේද චේතනාවක් තියෙන්නේ? ස්පර්ශයත් එක්ක චේතනාව එන්නේ මොකද්ද? කාය සංකාරය. කයින් ගන්නවා. කාය සංකාර කියන්නේ මම මුලින් කිව්වා මෙතන කර්මයේ කය හසුරවන සංකාරය. එතකොට දැන් කොබලන අවුරුදු පහකට අඩු කාලයක් තුළ කිසිම මදුරෙක් මරලා නැති කෙනෙක් අතවසන්ද අවුරුදු පහක් ඇතුලේ කිසිම මදුරෙක් මරලා නැහැ. එහෙම ඉන්නවා. 10ක් ඇතුලේ කිසිම මදුරෙක් මරලා නැති කෙනෙක් අතවසන්ද ඉන්නවනේ. එතකොට දැන් එහෙම ඉන්නේ කොහොමද? දැන් මට වුණා 2004 ඉදී මම තේරුම් ගත්තේ මේ මදුරුව මරණ එක හැම මදුරෙක්ම මරන්න පාපී චේතනා පහළ වෙනවා ප්‍රාණඝාතය සිදු වෙනවා. මේක දැනගත්තට පස්සේ 2004 තීරණය කළා මදුරුව මරණ එක සම්පූර්ණ නවත්තනවා කියලා. සෝමහන්දුර 2003 අපවත්ුනේ. උන්වහන්සේ අපවත්ුනාට පස්සේ සම්පූර්ණයෙන්ම මම මේ ධර්මයෙන් සොයන්න හිත නැඹුරු වෙලා එතකොට තමයි ඔය 2004 දී ඔබ තේරුම් ගන්න නැති. අද වෙනකන් එක මදුරෙකුටවත් ගහල නැහැ. එතකොට ගැහිලත් නැහැ. එහෙනම් මේ ඉබේ වුණා නම් අපිට නවත්තන්න පුළුවන් වේවි. දැන් මෙතන මේ අතෝසපොයින්ට් හෝ අපිට නවත්තන්න පුළුවන් ඉබේ වුණා නම්. බෑනේ. ඉබේ වෙනවා නම් කාටවත් ඔබ කරලා නවත්තන්න බෑ. ඉබේම ගැහෙනවා.
නවත්තනවා කියන එකේ තේරුමෙන්ම කියලා තියෙන්නේ මොකද්ද? ගහලා තියෙන්නේ දැන දැනමයි. එතකොට පින්වත්නි විනස මේකයි. අර ගහපු ගැහිලා ටිකක් වැඩි නිසා ඉපදිච්ච කාලේ ඉඳලම ගහලා තියෙන්නේ. දැන් ගහලා ගහලා තේරෙන්නේ ගහන්නේ කියලා. ඒක වෙනස අර ඕනම දෙයක් කියන්නේ. භාවිතා බහුලීකතා වෙනකොට බහුල වශයෙන් කරනකොට පින්වත්නි ආය අමුතුවෙන් හිත හිත ඉන්න දෙයක් නැහැ. දැන් අපි කියමු ඔබ අලුතෙන් මේ ගෙදරකට ආවට පස්සේ යම් කිසි ජනේලයක් අරින්නේ කොහොමද කියලා මුලින්ම දන්නේ නැතුව මේ ජනේලේ තියෙන විදිහත් එක්ක ලෝකේ කරින්නේ කොහොමද මුලින් දන්නේ නැතුව ඔබ හිත හිතා නේද ඔකරි ඊට පස්සේ ජනේලේ ඇරලා 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 කාලයක් ඔබ පුරුදු වුණාට පස්සේ ජනේලේ ලොක්කෙක් ළඟට වෙලා කොහොමද මේක උඩටද යටටද කියලා හිත හිත ඉන්නවනේ නෑ කෙලින්ම ගියා මලට අර වෙන වැඩක් කරන ගම මේක ඇරිය දැම්ම නේ අන්න ඒ වගේ තමයි උතර මදුරුව මරනවා කියන එක ඕන දැන් මං ගහනවා කියලා හිත හිත ඉන්න දෙයක් නෑ දැන් ඒක බබුල වශයෙන් පුරුදු වෙලා නිසා දැන් ගැහෙනවා එහෙනම් වචන කතා කිරීමේදී ඒකම තමයි විතක්ක ਵਿਚාර කියන එක බහුල වශයෙන් පුරුදු පුහුණු කරලා තියෙන හින්දා වචන කියන එක බහුල වශයෙන් පුරුදු පුහුණු කරලා තියෙන හින්දා වචන කතා කරන්න හිතනවා කියන එක තේරෙන්නේ නැහැ මේක ඉබේ වෙනවා වගේ තමයි හිතෙන වචන එහෙනම් මේක වෙන්නේ මොනවා නිසාද විතක්ක ਵਿਚාර නිසා එහෙම වචනයකටම විතක්ක ਵਿਚාර පිට වෙනවා එතකොට වචන සකස් වෙන්නේ එහෙමයි පින්වත් අපි දැන් මේ කාය සංකාර ගැන මට ගොඩාක් දෙයක් කියන්න තියෙනවා එහෙනම් මම මේකට වැඩි කාලයක් ගන්නෙ නෑ කාය සංස්කාර කතා කරමු මොකද එතන ආස්වාස ප්‍රාස්වාස නිසා කාය සකස් වෙනවා කියන එක ටිකක් රණු මාත්‍රතාව තේරෙන්නේ නැති එකකට පිට විතක් වචන නිසා වචන සකස් වෙනවා කියන එක නම් තේරෙනවා ඒ දෙක තේරෙනවා නේද සංඥාව දැන් චිත්ත සංස්කාරයි වචී සංස්කාරයි හොඳයි අපි බලමු කාය සංස්කාර දැන් ආටි දෙකක ස්වභාවය කතා කරලා මේ වනිසා සකස් වෙන හැටි විතක් ਵਿਚාරවල තව පොඩි කරුණක් කියන්නම් ඒ තමයි විතක්ක කියන්නේ හිතනවා ਵਿਚාරකේ මොකද්ද යලියන් හිතන ඕක නිකන් අර මේ වගේ සමහර වෙලාවට ඔබ දැකලා ති කුරුල්ලෙක් අහසට නගින්න එකපාරට පළවෙනි තටු පාර ගහලා ඊට පස්සේ ඒ ඔස්සේම තටු ටික ගහගෙන 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 උඩට නගිනවා ඒ කුරුල්ල තටු ටික ගහනකොට කුරුල්ල අහසට තියාඹගෙන යනවද නැද්ද යනවා ඊට පස්සේ සමහරట్లాට ඒ කුරුල්ලට උවමනාව આવොත් එහෙම දැන් මේ තටු ගහීම නවත්තන්න ඒ කුරුල්ල ඒ අවශ්‍ය වේගය අල්ලගත්තට පස්සේ අවශ්‍ය පරිසරය අල්ලගත්තට පස්සේ තටු ගහීම සම්පූර්ණ නවත්තල ඔහොම පාවෙලා යනවා කියලා දැකලා තියෙනවද එතකොට ඒ පාවෙලා යනවා කියන්නේ තටු ගහන ගෙහිල්ල නැවැත්තුවා කියන එක නේද? තටු ගහන ගෙහිල්ල තියෙන නිසා නේද උඩ ගියේ? ඒතර නැවැත්තුවා කියන්නේ බිම වැටුණාද? වැටුනේ නැහැ. තාම යනවා පාවෙලා. එතන කරලා තියෙන මේ කුරුල්ලා තටු ගෙහිීම සංසිඳවලා. තටු ගෙහිීම සංසිඳවලා පාවෙලා යනකොට එයාට ආයි සීමාවකදී නැවත ගහන්න ඕන වෙනවද නේද? ඕන. ආයි පටන් ගන්නවා ගහන්න. මෙන්න මේ වගේ මේ විතක්ක ਵਿਚාර පළවෙනි තටු ගෙහිලා නම් විතක්කය ඒ ඔස්සේම දිගටම තටු ගෙහිලා නම් ਵਿਚාරය දෙවනි ධානයේදී සංසිඳවන්න පුළුවන්ද බැරිද සංසිඳවන්න පුළුවන් දෙවනි ධානයේදී විතක්ක ਵਿਚාර සංසිඳේව කියලා කියන්නේ වචනේ සංසිඳේව එතකොට මේ කුරුල්ල පාවෙලා යනවා වගේ ශාන්ත භාවය විතක්ක ਵਿਚාර සංසිඳවපු දෙවනි ධානයේ ඉන්න කෙනාට තේරෙනවා එතකොට දැන් විතක්ක ਵਿਚාර නැවැත්තුවා කියලා කියන්නේ මෙතන සංසිදේව කියලා කියන්නේ කුරුල්ල බිම වැටුනේ නැහැ වගේ මේ මිනිහයත් මැරිලා හැම නැහැ ඒ අනුවා එහෙම සංසිදීමක් විතරයි තියෙන්නේ සැපයක් විතරයි තියෙන්නේ ආයි දෙවන ධ්‍යානේ නැගිට්ටට පස්සේ නැවත මොකද වෙන්නේ ආයි තටු ගහන ගන්නවා වගේ විතක්ක ਵਿਚාර සකස් වෙනවා ඒක මම පොඩ්ඩක් ඔබට මෙතනදි මතක් කළේ ඉදිරි මේ කාරණයකට දැන් ඉක ඕන වෙන්නේ අපි යමු කාය සංකාරයට හොඳයි ඒ මොනවද කාය සංකාරය කියලා කිව්වේ
ආස්වාස ප්‍රස්වාස මෙතෙන්දි පින්වත්නි මේ කර්මය කියන එක ටග් ගාලා ලේසියට ගන්න හේතුවක් තමයි සංකාරපච්චය විඥානනේ. එතකොට කර්ම සකස් වීම නිසා විඥානයට ගන්නවා කියන එක ටග් ගාලා කියලා දාන ලේසිද නැද්ද? හරි ලේසි කතාව. මේ ලේසියට අර බුද්ධ වචනේ දීච චිත්ත සංකාරාදී වචන ටික පැත්තකින් තියලා මේක ගත්තා. එතකොට ඒ මේ ආස්වාස ප්‍රාස්වාස ආදී කාය සංස්කාර මේවා කොහොමද විඥාන හට ගන්නවා කියන එක තේරුම් ගන්න අපහසුයි. මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා වගේ හිතෙනවා. මේක හරිය ගැඹුරුයි වගේ හිතෙනවා. ඒ නිසා අර ලේසියකට අගාලා ගත්තා. අපි ලේසියක ගන්න මේ බුද්ධ වචනේ තියෙන එක බුද්ධ වචනේ ඔස්සේ විමසන එකයි කරන්නේ. මම ඔබට දැන් මතක් කරලා දෙන්නම්. ආස්වාස ප්‍රාස්වාස නම් කාය සංස්කාරය සකස් වෙන හැටි ඊට පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන්. සංකාර නිසා කොහොමද විඥාන හටගන්නේ කියන්නේ. අපි බලමු මේ ආශ්වාස ප්‍රාශ්වාසයටත් පුළුවන් කය සකස් කරන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා ආනාපාන සති සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකාය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ සංස්කාරය කියන්නේ තවත් කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කියලා කියන්නේ තවත් කයක් කියලා කිව්වා. ආශ්වාස ප්‍රාශ්වාස කියන්නේ කතාව කයක්. ඇයි ආශ්වාස ප්‍රාශ්වාස අපි හිතුවේ නැති වුණාට පින්වත්නි එහි ප්‍රතිඵලෙ මේ වාතය මුළු කය පුරාම පැතිරලා තියෙන එක. දැන් මෙතන ඉන්නවා මං හිතන්නේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න වෛද්‍ය ශිසු වියන් ඉන්නවා. යන වෛද්‍ය වරුත් ඉන්නවද? නෑ නෑ. ඒ අය ඒගොල්ලන්ගේ විද්‍යාවට අනුව ඒ විෂයට අනුව මේක තහවුරු කරගන්න. මම මේ වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ නැහැ. මම දන්නේ මගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය ගැන. ඒ ධර්මයේ ඔස්සේ ඔබට තේරුම් ගන්න පහසු විදිහට මම මේ කාරණාව සිහිපත් කරලා දෙන්නම්. එතකොට මෙතන මට දැන් කියන්න උත්සාහ කරන්නේ මේ කය සකස් වෙන්නේ කොහොමද ආශ්වාස ප්‍රශ්වාස කියන එක කියන්නේ. හොඳට බලන්න හිතලා කය සකස් වීමේදී පින්වත්නි කය සංස්කාරයක් හැටියට ආශ්වාස ප්‍රශ්වාසින් හුස්ම ගන්නවා කියන එක පොඩි වැඩක් නෙමෙයි කරන්නේ මේ මුළු කය පුරාම. සාමාන්‍යයෙන් ඔබට වෛද්‍යවරු සමහර මේ ප්‍රතිකර්මවලදී කන් නැතුව ඉන්න කියන දේවල් තියෙනවද නැද්ද? සමහර වෙලාවට පය ගණන් දීලා මේ පය ගණන් තුල කන් එපා කියලා කියන අවස්ථාවක් නැද්ද? තියෙනවා. එක එක දේවල් වලට මෙච්චර පය ගණන් මුකුත් කන් එපා කියලා කියනවා. ඒ වගේම සමහර වෙලාවට මෙච්චර පය ගණන් වතුර බොන්න එපා කියන අවස්ථාවක් තියෙනවද නැද්ද? වතුර බොන එකට කන එකට නීති පනවනවා. හැබැයි අපි දන්න හැටියට කන බොන එක වතුර කියන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා නේ අපි හිතන්නේ. හැබැයි ඒවා නොකර ඉන්න කියලා නීති පනවන තැන් තියෙනවා ඉතින්. කිසිම වෛද්‍යවරයෙක් ලෝකේ කොතනක හරි කවදා හරි කියලා තියෙනවද කාට හරි මෙච්චර පැය ගන්න හුස්ම ගන්න එක නොකර ඉන්න කියලා? ඒක කවුරුත් කවදාකවත් කියලා නැහැ කෙනෙක්. ඒක කන එකට වඩා ජලයට වඩා විශේෂයි කියන එක මතක තියාගන්න. කොහොමද ඒ විශේෂ වෙන්නේ? අපි දන්නවා මේ හුස්ම රැල්ල හැම තිස්සෙම අපි හිතුවත් නැතත් ස්වභාවයෙන්ම සිද්ධ වීම තුළ පින්වත්නි මේ කයේ මොහොතක් පාසා සකස් වෙන සකස් වීමට පුදුමාකාර උදව්වක් දෙන හුස්ම රැල්ල. ඒක වෛද්‍ය විද්‍යාවට අනුව වඩාත් තහවුරු තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ කියන වචන ටිකත් එක්ක මට ඕනේ මේ බුද්ධ වචනය තහවුරු කරන්න. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ කය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පෙනු රූපයක් රූපේ නිකන් පේන පින්ඩෝකමන් රූපං කියලා කිව්වද නැද්ද? මේක පෙන පිටක් වගේ. පෙන පිටේ ස්වභාවය පෙන බුබුළු රාශියක එකතුවක්නේ. මේව මිසක් මෙතන පෙන පිට කියලා එකක් ඇත්තරම නැහැ. පෙන බුබුළු ගොඩට කියපු තනිනමක් තමයි මොකද්ද? පෙන පිට කියලා කිව්වේ. බුබුලෙන් බුබුල යම්කිසි උපක්‍රමයකින් වෙන් කරලා කිව්වොත් එහෙනම් ආ පෙන්වන්න බලන්න ඔතන පෙන පිට කියලා පෙන පිටක් තියනවද? නෑ, බුබුලු ගොඩක් විතරයි. පින්වත්නි ඔය බුබුලු වල මේ විනාඩියකට කලින් තීච්ච පෙන පිටද දැන් මිලඟ විනාඩියේදී තියෙනවා. බුබුලු රාශියක් බිඳිලා ඒ අතරේ තවත් බුබුලු රාශියක් හට අරගෙන. උදේ ඉඳලා
ජලපහරක් වැටෙන තැනක තියෙන පෙනපිඩ උදේ ඉඳලා හවස වෙනකම් බලන් හිටියත් දකින්න ලැබෙනවද නැද්ද? සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා. එතකොට එහෙම තියෙන්නේ පෙන බබුලු අච්චර බිඳෙද්දි කොහොමද මෙච්චර පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙන්නේ? බිඳුනට ඒ අතරේ තවත් බබුලු හට ගන්නවා. පින්වත්නි, ඒ වගේ මේ කය තනි කරන පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතුන්ගේ එකතුවද නේද? මේ ධාතු ගෞරවනීය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාව ගැන කියනකොට උන්වහන්සේ ලස්සනට උපමාවක් කියනවා. මේ ධාතු ඇහැටවත් පේන්නේ නැහැ කියන එක කියන්නේ. මේ ධාතු එච්චරටම සියුම් දෙයක් ඇහැට පේන්නේ නැති දෙයක්. උන්වහන්සේ කියනවා පින්වත්නි, හාල් ලැටයක් අරගෙන කුඩු කළාට පස්සේ මේ හාල් ලැටේ මෙච්චර පුඩු කරන්න පුළුවන් වුණේ ඒ හාල් ලැටේ හටගත්ත හේතු ඊටත් වඩා පුංචි නිසාද නේද? පුංචි නිසා. එතකොට කුඩක් වෙන් කරලා ගත්තට පස්සේ කුඩත් සතර මහා ධාතුන් හැටගත්තු එකද නැද්ද? කුඩත් සතර මහා ධාතුන් හැට අරන් තියෙන්නේ. ඒකත් යම් උපක්‍රමයකින් තව කුඩු කරන්න පුළුවන් නම් ඒත් බැරි නෑ. ඒතර ඒක තවත් කුඩු වෙන්නේ. ඊටත් වඩා ධාතු පුංචි හින්දාද නැද්ද? එහෙනම් මේ සතර මහා ධාතු ඇහැට පේන්නේ නැති තරම් සියුම්ද නැද්ද? අර චූටි හාල් කුඩ ඇතුළේ තියෙනවානි. ඒ කුඩ කියලා කියන්නේ සතර මහා ධාතුන් කෝටි ප්‍රකෝටි ගානක එකතුවක්. එහෙනම් අපිට එකක් තේරෙනවා, මේ රූපය කියලා කියන්නේ තනි කරන සතර මහා ධාතුන්ගේ එකතුව. ඒ ඇහැට පේන්නේ නැති ධාතු නිරන්තරයෙන්ම බිඳෙනවද නැද්ද? ඒ රූපයට හේතු වෙච්ච ධාතු බිඳෙනවා. බිඳෙන්න බිඳෙන්න ආය ආය ධාතු හට ගන්නවද නැද්ද? හට ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් දැන් බාහිර දේක වගේ නෙමෙයි කයේ ඒ හටගන්න ධාතු වර්ධනයක් තියෙනවද නැද්ද? මෙතන වැඩෙන. වැඩෙන්න හේතු වෙන විදිහට ධාතු බිඳිලා යද්දී ආයෙත් කොහොමද ධාතු වැඩෙන්නේ? අපි කියමු දැන් කෙස් ගත්තොත්, නියමුතු ගත්තොත්, මේ වගේ වැඩෙන දේවල් ගැන කතා කරලා තියෙන පින්වත්නි, බිඳෙනවා නම් කොහොමද තව මේ දික්වීමකුත් වෙන්නේ? ආහාරයේ පෝෂණයෙන්ද නැද්ද? ගහක් ගත්තත් ඒ ගහේ සතර මහා ධාතුන්ගෙන් සකස් වූ රූපයක්. එතකොට ඒ රූපය වුණත් පින්වත්නි, බිඳි බිඳි යනවා නම් ධාතු තවත් කොහොමද වැඩෙන්නේ? ආහාරයෙන්ද නැද්ද? ආහාරයෙන්. පෘථුමි රසය ආදී දේ, ජලය, සූර්යාලෝකය, වාතය ආදී සියලු දේ ගහටත් උපකාර වෙද්දී පඨවි ආපෝ තේජෝ වායුව කියන ටික මේ කය තුල අපි දෙන ආහාරයෙන් පානයෙන් මොකද වෙන්නේ? ඒ අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා යලි යලි බිඳෙන ධාතු බිඳිලා ගියාට අඩුවක් නොවෙන්න ආයෙත් ධාතු සකස් කරන උණු පෝෂණය කයට දෙනවද නැද්ද? දෙනවා. ඔය පෝෂණය දුන්නාට පස්සේ පින්වත්නි, ඒකේ කාර්යය තුල ලොකු ප්‍රවාහන සේවයක් මේ හුස්මෙන් ලැබෙන වායෝ ධාතුවේ බලයෙන් සිදු වෙනවා. ප්‍රවාහන සේවයක්. ඒ කොහොමද? ඔය ගත්ත ආහාරයේ පෝෂණය මුළු කය පුරාම බෙදා හැරීමක් කරනවද නැද්ද? මේ බෙදා හැරීම ජාලයේ ප්‍රවාහන හිමිකරු වෙලා තියෙන්නේ වායු ධාතුවද නැද්ද? වායු ධාතුව. එතකොට මේ වායු ධාතුවට පුළුවන්කම තියෙනවා නිරන්තරයෙන්ම සකස් වෙන ධාතු සකස් වෙන්න අවශ්‍ය බෙදා හැරීම සිදු කරන්න. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා පින්වත්නි, කාලය ඉතුරු වෙච්ච දේ ආමාංශයෙන් බහැර කිරීමක් අපි කරනවද කවදාක? දැන් මෙතන දොරක් ඇරලා අර ඉතුරු වෙච්ච අවශේෂ බහැර කරන දේවල් අපි අයින් කරනවද? නැහැ. ඒව ස්වභාවයෙන්ම බුදමාර්ගය හරහා බහැර වීමක් වෙනවා. මේ බහැර කරන්නත් වාත්‍ය වායෝ ධාතුව ප්‍රවාහන සේවයේ ලොකු ශක්තියක් සපයලා දීලා තියෙනවද නැද්ද? ඉච්ච අවශේෂ බහැර කරන දේවල් අපි අයින් කරනවද? නැහැ. එව ස්වභාවයෙන්ම බුදමාර්ගය හරහා බහැර වීමක් වෙනවා. මේ බහැර කරන්නත් වාත්‍ය වායෝ ධාතුව ප්‍රවාහන සේවයේ ලොකු ශක්තියක් සපයලා දීලා තියෙනවද නැද්ද? දීලා තියෙනවා. ඒ හැම එකම කය සකස් වෙන උපකාරයිද නැද්ද? උපකාරයි. මේ මන් නිකන් ඔය උදාහරණ දෙකක් කිව්වේ මේ කයේ හැම මොහොතකම
උඩට යටට වටපිටාවට බෙදා හැරීම් කරමින් සියලුම සකස් කිරීම කරන්න මේ වායෝ ධාතුව පුළුල් විදිහට වැඩ කරනවද නැද්ද? කරනවා. ඒ ආස්වාස ප්‍රාස්වාසයේ බලෙන් තමයි ඔය වායෝ ධාතුව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ කය පුරාම. එතකොට පින්වත්නි මේ ආස්වාස ප්‍රාස්වාසයේ බලය කය පුරා පවත්වද්දී කය සකස් කරන්න අභ්‍යන්තර වශයෙන් ආස්වාස ප්‍රාස්වාස උදව් වෙද්දී බාහිර වශයෙන් කය සකස් කරන්න ආස්වාස ප්‍රාස්වාස සෑහෙන උදව් වෙනවා. ඒ කොහොමද? දැන් අපි මේ එක එක්කෙනා වාඩිලා ඉන්න විදිය බැලුවා. දැන් මෙතුමා වාඩිලා ඉන්න එක විදියකට. මෙතුමා තව විදියකට. මෙතුමා තවත් විදියකට. මෙතුමා තවත් විදියකට. අර මහත්තයා තව විදියකට. එක එක්කෙනාගේ කය හසුරෝගෙන ඉන්න විදිය වෙනස්. හැබැයි අපි තව ටිකකින් බලනකොට මේගොල්ලන්ගේ මේ කකුල් තියන් ඉන්න විදිය අත් තියන් ඉන්න විදිය ඔහොමම තියෙද? වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? මේ වෙනස් වෙන්නේ පින්වත්නි මේගොල්ලන්ට දැන් අර වේදනා දැනෙනකොට චේතනා පහළ වෙලා මේව වෙනස් කරන්න ඕන වෙච්ච එකම ඒගොල්ලෝ මේ පැත්තට මේ පැත්තට හරවහරව වෙනස් කරනවා. ඔය වෙනස් කරන්න ඔය ගන්න හුස්ම රැල්ලට පින් සිද්ධ වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් අපි මේ හැම වෙනසක්ම කරන්නේ මම මේ පෑන කරගවන්නේ මම මේ කටහලවන මේ හැම දෙයක්ම කරන්නේ අපි මේ ගන්න හුස්ම රැල්ලට පින් සිද්ධ වෙන්නේ. ඇයි අපි ඒ කතාව මෙහෙම තේරුම් ගමු. ඔබ හිතන්න මේ ආස්වාස ප්‍රාස්වාසය නිසා කයට ලැබෙන ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තවත් කොටසක් තියෙනවා අන්ධ මංගානුසාරී වාතය කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වාතයට කිව්ව නම අන්ධ මංගානුසාරී වාතය. අන්ධ මංගානුසාරී වාතයක් කවදාකවත් පවතින්නේ ආස්වාස ප්‍රාස්වාසයේ ලැබුණ නැත්තම්. මම ඒක නිකන් තේරුම් ගන්න තියෙන විදිහක් මේ වගේ අපි දන්නවා. කොමඩ් එකේ ටැංකියට වතුර පිරෙනවා බාහිරින් එන නලයේ ජලය එන තාක්කල්නේ. ඒ ඇවිල්ලා මේ ටැංකිය පුරුණාට පස්සේ පින්වත්නි ඒ ටැංකිය පාවිච්චි කරනකොට ඒ ටැංකිය හිස් වෙන්න ආයෙත් පිරෙනවද නැද්ද? හිස් වෙන්න නොදී ආයෙත් වතුර පිරෙනවා. මෙහෙන් අඩු වෙනකොට අරින් පිරෙනවා. හොඳයි, ඔය බාහිරින් එන නලේ නැවැත්වුවොත් ජලය සම්පූර්ණයෙන් නැවැත්වුවොත් මෙතන ටැංකිය හිස් වෙනවද? නෑ. තාම පිරිච්ච ටික තියෙනවද නැද්ද? පිරිච්ච ටික තියෙනවා. ඒ ටික ඉවරුනොත් එහෙම හිස් වෙනවා. මේ කතාව මොකද්ද මේ කියේ? පින්වත්නි ඔය ටැංකියේ පෙරලා තියෙන වතුර ටික වගේ කියලා හිතන්නකෝ. බංගමංගලනුසාරී කියන වාතේ අර බාහිර නලෙන් එන ජලය වගේ තමයි ආස්වාස ප්‍රාස්වාසයෙන් ලැබෙන ඒ වාතේ. ඒතර ඒ වාතයෙන් ගබඩා වීමක් වගේ කියලා නිකන් හිතනවා මේ අංගමංගනුසාරී කියන වාතේ. අපි ගමු මේ ආස්වාස ප්‍රාස්වාසය හැමතිස්සෙම අතපය ආදී සියල්ල සකස් කරනවා කියලා කිව්වේ මේ අංගමංගනුසාරී වාතේ මොන කය පුරාම පැතිරලා තියෙන වාතය. ඒ වාතයේ උපකාර වෙලා තියෙනවා මේ සෑම හැසිරවීමක්ම කරන්න. ඒ හැසිරවීම කරන්න සාමාන්‍යයෙන් කොහොමද කියලා කිව්වොත් දුවනකොට හති දානවද නැද්ද? හති දානවා. හැබැයි ඇවිදන් යනකොට හති දානවද? ඒ කියන්නේ ලොකු වෙහෙසක් කායට නොදී මෙතනදලා කාමරේට එහෙම යන්න ඇවිද්දා කියලා හති දානවද? නැහැ. කය ටිකක් කයට අපහසු වෙන විදිහට බර විදිහට කය හසුරවන්න ගියොත් එහෙම හති දානවද නැද්ද? ඒක කන්දක් නැගෙද්දී නටද්දී දුවද්දී ක්‍රීඩා කරද්දී බර උස්සද්දී මොන හරි අදිද්දී බරට මේ කය හසුරවනකොට පින්වත්නි හසි දාන්න වෙනවා. එතකොට මෙතනදි වෙලා තියෙන්නේ මොකද්ද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් අපි මේ ක්‍රීඩකයෙක් මේ වෙලාවේ සිහි කරගමු. ක්‍රීඩකයා දැන් ක්‍රීඩා පිටියේ මෙතනින් කියමු පටන් ගන්න තියෙන ස්ටාර්ට්
එතකොට මීටර් 400ක් කියලා කිව්වොත් මේ මීටර් 400 දුවන මේ ක්‍රීඩකයා මෙතනදලා සාමාන්‍ය මේ හරියට විතර දුවනකොට මීටර් කීයක් විතර දුවලද? 200ක් 200 ගානක් දුවගෙන එනවා. මේ මීටර් 400 තරංගයකදී දුවන ක්‍රීඩකයා මේ හරියට එනකොට 200 ගානක් විතර එනකොට හොඳ වේගයක් පවත්වාගෙන එනවද නැද්ද? හොඳ වේගයක් පවත්වාගෙන එනවා. මේ ක්‍රීඩකයාට තවත් තරඟකරුවෝ ඉදදී මෙයාට අපි හිතමු මේ 400ට කිට්ටු වෙදි 350 පැනලා විතර යනකොට වේගය අඩු කරලා දානවාද ක්‍රීඩකයෙක් සාමාන්‍ය? නෑ, මොකද එයා ඒ හරිය වේගය අඩු කරන්න ගියොත් එහෙම අර පිටිපස්සෙන් එන ක්‍රීඩකයෙක් කියාව පහු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ලෝභ සහගතයි යා එතෙන්දී අඩු කරන්න, එයා අඩු නොකරම දුගෙන යනවා. ඒ දුවගෙන ගිහිල්ලා පින්වත්නි මේ ස්ටොප් තැන ඔන්න මෙන්න වෙනකොට තමයි යා වේගය අඩු කරගන්නේ. මට කියන්න මෙහෙම, ඔය ක්‍රීඩකයා ඔය වේගයෙන්ම ඔය විදිහට ඇවිල්ලා කිසිම වේගයේ වෙනසක් නොකර අඩු නොකර මෙයා ඒ දුවපු වේගයෙන්ම ආවනම් මේ ලෝකේ එක జగතෙකුටවත්, ලෝකේ හොඳම ක්‍රීඩකයාටවත් පුළුවන්ද ස්ටොප් කියන තැන ඇත්තටම ස්ටොප් වෙන්න? බලන් ගියාම මේ බෝඩ් එකේ ගහප ගන්න අපරාධයක්. ඇයි? ඉතින් ගහුවේ මොකද්ද? ස්ටොප් කියේ නවතින්න. ඉන් කවුරුත් නවතින්නේ. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? තව යනවා එහාට. එතකොට මෙතන ස්ටොප් වෙලා නැහැ. ඇයි මේ නැවතුනේ නැත්තේ ක්‍රීඩකයා? එයා පින්වත්නි ආපු වේගයේ එයාට මේ පාලනය කරගන්න බැරුව එයා හිමින් හිමින් වේගය පාලනය කරගන්න තව ටිකක් එහාට දුවගෙන මේ හරියට විතර ගියා වගේ. ඒ වගේ අපි කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ තෝ ක්‍රීඩකයා කියලා. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ. එතකොට අපි දැන් මේ කකුලක් එහෙම කරන අත උස්සන වගේ වැඩ සාමාන්‍ය කය වෙහෙසවන වැඩද සාමාන්‍ය වැඩද? සාමාන්‍ය වැඩ. එතකොට ආශ්වාස ප්‍රාශ්වාස කියන ක්‍රීඩකයා ඇවිදන් යනවා වගේ. එහෙම යනකොට පින්වත්නි ඕන තැන නවත්තන්න පුළුවන්ද බැරිද? පුළුවන්, එච්චර බරක් නැහැ. හැබැයි ඒ සාමාන්‍ය වැඩනේ. කය බර කරලා කරන වැඩ, අර මං කිව්ව නටන, කඳු නගින, බර උස්සන, දුවන ඔය ආදී වැඩ, ගහ ගන්න, ඔය හැම වැඩේම ටිකක් බරට යන හින්දා ආශ්වාස ප්‍රාශ්වාස කියන ක්‍රීඩකයාට එතකොට සිද්ධ වෙනවා මොකක් කරන්නේ? දුවන්න. එයාගේ මේ වැඩේ ඇවිල්ලා අපි හිතමු මේ කඳ නගිනවා කියන එක මෙතන ඉඳලා මේ වටේ ඇවිල්ලා මෙතනින් ඉවර වෙන වැඩක් කියලා. කඳ නැගීම කියන එක. එතකොට ආශ්වාස ප්‍රාශ්වාස කියන ක්‍රීඩකයා මේ ටික දුවගෙන ඇවිල්ලා දැන් කඳ නැගලා ඉවරයි මෙතෙන්දී. හැබැයි ආශ්වාස ප්‍රාශ්වාස කියන ක්‍රීඩකයා කඳ නැගලා ඉවරුණාත් ස්ටොප් වෙනවද? නැහැ. එයා තව ටිකක් එහාට යනකම් දුවගෙන යන්න වෙනවද නැද්ද? ඇයි ඒ දුවගෙන යන වෙන්නේ? එයාට පුදුම විදියට විහිසිලා සකස් කරන්න සිද්ධ වුණා කය. ඒ සකස් කරනකොට පින්වත්නි කඳ නැගිනකොට සමහරවිට නාසයෙන් ගන්න හුස්ම ටික මදි නම් කටිනුත් ගන්නවා ගගා. දැන් එතකොට මේ කඳ නැගලා ඉවරනාට පස්සේ හති දානවා කියලා කියුවේ මොකද්ද? හරියට ක්‍රීඩකයේ ස්ටොප් කියන තැන නවතින්න නැතුව තව ටිකක් එහාට දුවගෙන ගියා වගේ. නටලේ වුණාට පස්සේ, බරක් උසලේ වුණාට පස්සේ ඒ ඕනම තැනක තව ටිකක් එහාට යනකම් මේ හති දාන්නේ ආන් ඒ වගේ වැඩ. ඉතින් එහෙනම් ඒකින් ඔබ ටිකක් තේරෙන්න ඕනේ මේ වැඩේ කරලා තියෙන තනිකර කාගේ උදව්වෙන්ද? ආස්වාස ප්‍රාස්වාසයේ උදව්වෙන්. ඇයි ඒ අතපය හසුරවන්නේ අංගමංගානුසාරි වාතයෙන්? ඒ අංග මංගානුසාරි වාතය කැප කරලා තමයි පින්වත්නි අතපය හසුරුව ගත්තේ. ඒක බර විදියට කරනකොට පය හසුරුව හසුරුව ආශ්වාස ප්‍රාශ්වාසයටත් බරටම දුවන් උනාද නැද්ද? දුවන් උනා. දැන් මේකෙදී ප්‍රතිඵලය තමයි යම් කිසි කෙනෙක් මේ කය ওই විදියට හරි සැහැල්ලුවෙන් හසුරුව 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 ආශ්වාස ප්‍රාශ්වාසය උදවෙන් ගිහිල්ලා මැරෙනවා. මැරිච්ච ගමන් වෙන්නේ මොකද්ද? තාමර බාහිර නලෙන් එන ජලය නැවතුනට ටැංකියේ තියෙන ටික තියනවා වගේ තාම ටිකක් නැරිච්ච මිනිහගේ අතපය හසුරවන්න පුළුවන් විදියට වාතය ඉතුරුලා තියෙනවද නැද්ද?
එකෙන ආශ්වාස ප්‍රාශ්වාස නැවතිලා නමුත් අංගමංගානුසාරී වාතය තාම ඉතුරුයි. එතකොට පින්වත්නි අංගමංගානුසාරී වාතය බැහැරුණ ගම, ඒ කියන්නේ බාහිර නලෙත් වතුර නැවතිලා ටැංකිය වතුර ටික ඉවර වෙච්ච ගම, නැවත ටැංකියේ වතුර පිරෙනවද? නැහැ. ඇයි? බාහිර නලේ නැවතිලා නිසා. ඒ වගේ අංගමංගානුසාරී වාතය අවසන් වුණාට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාසයක් නැවත මෙතන සිද්ධ වෙන්නේ නැති නිසා ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ? මේ හසුරුවන කිසිම ඇඟිල්ලකවත් අඩුතරමේ මේ විදිහට සැහැල්ලුවෙන් හසුරවන්න පුළුවන්ද? ඒ නිසා සියලුම මල්ශාලාවල සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම කාය සකස් කරන්න තියෙනවා ආශ්වාස ප්‍රාශ්වාස කියන මේ කාය සංස්කාර නැති නිසා. වෙනත් කාය සංස්කාරයක් තියෙනවා කාය සකස් කරන්න. ඒ මොකක්ද? මීඩිය. ආශ්වාස ප්‍රාශ්වාසයට විකල්ප හැටියට තියෙන කාය සංස්කාරයතන මාසාලා මොකද්ද? මිටිය. ඒ මිටියෙන් ගහලා තලලා කය සකස් කරනවා කොහොමරි ඕන කරන හැටියට. එතකොට ඒ ඇයි මේ ගන්නුනේ මෙච්චර මේ හොතට මේ සහැල්ලුවෙන් ෂොක් එකකට තියෙන එක? එහෙනම් තේරෙන්න ඕනේ ඔබට මේ තනි කරන මේ වැඩේ වෙන්නේ මොකෙන්ද? මේ සකස් කරන්නේ. ඔය හැරෙන්නේ දුවන්නේ නටන්නේ ඔක්කොම කරන්නේ මේ ආස්වාස ප්‍රසවාසයට පිසෙද්ද වෙන්න. මේකෙන් තමයි මේක තනි කරන්නේ. හරියට නිකන් අර බැකෝ කියන මැෂින් එකේ ඔබ දන්නවා ඔය අඩුපඩු ඔක්කොම හොලවන්න හයිඩ්‍රොලික් කියන තෙල් ඕනේ නේ. එතකොට ඒ තෙල් ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒවා නිකන් ගහලවත් හදන්න බැහැ. ඔක්කොම ගල්වලා තියෙන හයිඩ්‍රොලික් තෙල් නැත්තම්. එතකොට එතන හයිඩ්‍රොලික් තෙල් යම්සේද මෙතන ආස්වාස ප්‍රාස්වාසින් ලැබී චංගමංගානුසාරී වාතේවා. එහෙනම් අපිට එකක් තේරෙන්න ඕනේ පින්වත්නි, මේ කය අභ්‍යන්තරයේ බාහිරේ සම්පූර්ණයෙන්ම කය සකස් කරන්න කවුද? ආස්වාස ප්‍රාස්වාස. එතකොට සමහර වෙලාවට වෛද්‍යවරු දැන් මේ ආස්වාස ප්‍රාස්වාසයේ ගන්න පුළුවන් ශක්තියක් මේ රෝගියාට නැත්තම්, ආස්වාස ප්‍රාස්වාසයේ වීමක් නැත්තම් එයාට මොනවද කරන්නේ? මැෂින් එකට හරිය ගහනවා. ඒතර මැෂින් එකෙන් යන තාක් කල් ඔන්න මේ ඔක්කොම වැඩ කරනවා. අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට වැඩ කරනවා. ඉතින් කියන මැෂින් එක ගලවපු ගමන් මොකක් වෙනවා කියලා? මැරෙනවා කියලා. ඔබ බලන්න දැන් මේ මැරෙන මොහොතේ සිද්ධ වෙන සිද්ධිය වගේම උපදින මොහොතේ වෙච්ච සිද්ධිය මොකද? උපදිද්දී උනේ එතනදිත් අම්මාගේ නාසයෙන් අම්මා ගන්න හුස්ම රැල්ලේ බලය තමයි දරුවට කුසේ ඉන්න කාලය තුල ලැබුණේ. නැතුව දරුවට පුළුවන්කමක් තිබුණේ නැහැ තනියෙන් හුස්ම ගන්න. අම්මගේ හුස්ම ටික දරුවට ලැබෙන ක්‍රමයක් තිබුණා. එතකොට පින්වත්නි එතනත් හරියට අර රෝහලේ රෝගියා මැෂින් එකට ගහලා තියනවා වගේද නැද්ද? මැෂින් එක උනේ දැන් මෙතෙන්දි මේ දරුවට කුසේ ඉන්න දරුවට කවුද? අම්මා. ඒ මැෂින් එකෙන් වෙන් කිරීමක් කරනවා දරුවා බිහි වුණාට පස්සේ. බිහි වුණාට පස්සේ වෙන් කරන්නේ දරුවා තුල තනියෙන් හුස්ම ගන්න පුළුවන් තත්ත්වෙ හැදුනමද නැද්ද? හැදුනම. නමුත් මේ ළමයා මේක කවදාකවත් කරලා නැති නිසා මෙයාගේ කයට මේක පුරුදු වෙලා තියෙනවද? නැහැ. ඒ නිසා මෙයාගේ හුස්ම ගැනීම පුරුදු නැති නිසා. නමුත් කාය සංස්කාර නම් ආශ්වාස ප්‍රාශ්වාස මෙච්චර කාලයක් පැවතීගෙන ඇවිල්ලා දැන් මේක කන්ටිනියු කරන්න ඕන හින්දා වෛද්‍යරෝ සහ අම්මලා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මම හිතන්නේ ඒක ගෝයෙන්ක තුමත් එතුමගේ දේශනාවක කියනවා ගියාය දන්නවා. ඒ මොකද්ද? අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් තමන්ගේ දරුවෙකුගේ හැඬීම දැකලා සතුටු වෙන පළ එකම එක ජීවිතේ එකම එක දවස. අවංකවම අඬනවාට සතුටු වෙන දවස කවුද? වෛද්‍යවරුන්ටත් මේ වෙලාවේ ළමයා ඇඬුවේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ ප්‍රශ්නේ? මෙච්චර කාලයක් අම්මගෙන් ලැබිච්ච උදව් පින්වත්නි අර ගැම්ම අරගෙන ඇදගෙන යන්න නම් ළමයාට හුස්ම ගැනීම ඒක සිදු කරගන්න ගැම්ම ගන්නවා වගේ මේ හුස්ම ටික පිරෙන්න අර අඬද්දි නිකම් වෙනවද නැද්ද? අඬනකොට මෙහි ඇතුලේ හුස්ම පිරෙනවා. එතකොට ඒක උදව් වෙනවා ළමයාට දිගටම මේ වැඩේ කරගෙන යන්න. ඒ නිසා ඇඬුවේ නැත්තම්
අඬනවාද නැද්ද? අඬනවා. අඬවලා හරි කමක් නැහැ. මෙතන මේ හුස්ම ටික පුරවලා දෙන්නේයි. එතනින් එහාට මේක අදන් යන්නේ. එහෙනම් මේ තනිකර මේක සකස් කරන්නේ මොකෙන්ද? ආස්වාස ප්‍රාස්වාසයෙන්. ඒකයි මම පටන් ගන්න කිව්වේ කිසිම වෛද්‍යවරයෙක් කවදාකවත් හුස්ම ගන්න එක නවත්තන්න කියලා නීති පනවලා නැහැ. නැත්තම් ඒක දෙනවා. සමහරවිට වතුර ගිහිල්ලා හිර වෙලා හරි මොකක් හරි වුණා නම් કૃත්‍රිම ශ්වසනයෙන් හරි ඒක හදනවා. ඒක ඕනේ. ඒකෙන් තමයි සම්පූර්ණ ඒක තමයි කාය සංස්කාර. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ පින්වත්නි කාය සංස්කාර කියන්නේ ආහාරයි ජලයයි කියලා. හිරුවෙලිය නම්මන මොකක්ද වෙන්නේ? පෙන්වුවේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස. එතකොට තවත් මෙතෙන්දි තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි අපි මැරිලාද කියලා හොයන්න සාමාන්‍යයෙන් බලන ක්‍රම කීපයක් තියෙනවා. මොනවද? ඈ? උස්මෝට වන්ද කියලා බලන්න. ලේ ගමන් කරනවාද කියන එක බලන්න. ලේ ගමන් කරන්න මඟෝනේ ආස්වාස ප්‍රාස්වාස උදවන්නේ කියලා. ඒ හුස්ම රැල්ලේ. එතකොට ඒ හුස්ම වැටෙනවද කියන එක බලන එක එකක්. මැරිලාද කියලා බලන්න. ඊට පස්සේ තව එකක් තමයි හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවද වේදනාවක් දැනෙනවද කියලා. තට්ටු කරලා බලනවා, හොල්ලලා බලනවා, ඒක බලනවා හඳුනා ගැනීම සම්බන්ධව සමහර වෙලාවට. එතකොට තවත් විදිහකින් පින්වත්නි විතක් ਵਿਚාර කියන එකත් බලනවා. කතා කරන්න පුළුවන් කියලා. සමහර වෙලාවට මැරිලාද කියලා බලන්න අපි තුන අම්මා නම් අම්මායි අම්මට කියලා අනේ අපි කතා කරන්න කොහොමද මේ කතා කරන්න කොහොමද එකක අම්මව කොහොමරි කතා කරවන්න බලනවද නැද්ද? කතා කරවන්න බලනවා. ඒ මොකද අපි දන්නවා ආස්වාස ප්‍රාස්වාසයේ වෙනවනම් මැරිලා නැහැ. කතා කිරීම සඳහා මේ උත්සාහ කරවල තියෙන්නේ මොකද? විතක්ක ਵਿਚාර වෙනවනම් මැරිලා නැහැ. තට්ටු දාලා විඳ වේදනාව හොයන්න සංඥා හොයන්න උත්සාහ කරලා තියෙන්නේ මොකද්ද? හඳුනා ගැනීමක් වෙනවනම් විදීමක් තියෙනවා මැරිලා නැහැ. ඒ කියන්නේ මේ සංඛාර තියෙනවා විඥානේ තියෙනවා කියන එක නේද? එතකොට බලන්න හොඳට හිතලා ඔය සංඛාර නැති බව දැනගත්තොත් අපි හිතුවොත් ආස්වාස ප්‍රාස්වාස නම් මේ කාය සංස්කාර නැති බව දැනගත්තොත් පැහැදිලිවම අපි දැනගන්නවා එහෙනම් විඥානේ බැහැර වෙලාද නැද්ද? බැහැර වෙලා. හැම තිස්සෙම පින්වත් මේ විඥානය පවතින්නේ විඥානේ හටගන්න පුළුවන්කම තියෙන්නේ මොකක් හින්දද? ආස්වාස ප්‍රාස්වාස විතක්ක විචාර සංඥා වේදනා කියන මේ සංස්කාරයන්ගේ පැවතීම හින්දද නැද්ද? පැවතීම. බෙල්ල වල දාගත්තත් වෙලා තියෙන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස වැඩ පිළිවෙල නැවතිච්ච එක. ගිලිල මරුණත් වෙලා තියෙන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස නැවතිච්ච එක. ඒ හැම එකකදීම වගේ අපිට පේනවා විඥානේ බැහැර වෙනවා කෙලින්ම මෙතන ආස්වාස ප්‍රාස්වාස නැවතිච්චකම. එතකොට මේ සංඛාර සකස් වීම මෙතන සිද්ධ වෙනකන් විඥාණයට මෙතන හටගන්න ඉඩ තියෙනවද නැද්ද? ওই සංඛාර ওই විදියට දිගටම වෙනකන් කාය සංස්කාර නිසා කාය සකස් වෙනකන් වචී සංස්කාර නිසා වචන සකස් වෙනකන් සංඥා වේදනා නිසා සිත සකස් වෙනකන් දිගටම පින්වත්නි මෙතන ඇහින් රූප දැන ගැනීමක්, කනින් ශබ්ද දැන ගැනීමක්, නහයෙන් ගඳ සුවඳ දැන ගැනීමක්, දිවෙන් රස දැන ගැනීමක්, කයින් පහස දැන ගැනීමක්, සිතින් අරමුණු දැන ගැනීමක් කියන විඥානයේ ක්‍රියාකාරීත්වය දිගටම යනවද නැද්ද? දිගටම යනවා. අර සංකාරවල ක්‍රියාකාරීත්වය නැවතිච්චකම විඥානයේ ක්‍රියාකාරීත්වෙත් මොකද වෙන්නේ? නවතිනවා. හැබැයි පින්වත්නි ඒකේ දෙකක් තේරෙනවා. ඒ තමයි මෙතන ආස්වාස ප්‍රාස්වාස බෙල්ල හිර කරලා හරි ගමන්ට නැහැ, වතුරේ කිල්ලලා හරි මොකක් හරි කරලා කොට්ටයක් හිර කරලා හරි ආස්වාස ප්‍රාස්වාස නවත්තපු ගමන් විඥානයේ ක්‍රියාකාරීත්වයත් මෙතන නවති. හැබැයි මේගොල්ලන්ගේ නැවතීමක් අපි හිතුවට නැවතුණා කියලා නැවැත්මක් නම් නැහැ. ආයෙත් ආස්වාස ප්‍රාස්වාස පටන් ගන්නවද නැද්ද වැඩ? ආයෙත් පටන් ගන්නවා. ආයෙත් විතක් විචාර සංඥා වේදනා ඒගොල්ලන් වැඩ පටන් ගන්නවද නැද්ද? ඇයි ඒ පටන් ගන්නෙ? ආයෙත් විඥානයක් බැස ගන්නවා. නැවතත් ඒ වැඩ පිළිවෙල පටන් ගන්නවා. මෙතනින් මෙරිච්ච ගමන් අපි හිතුවට මෙතන වැඩ ටික වුණා කියලා ඒ විඥානීය ක්‍රියාකාරීත්වය ආයෙත් සංඛාර ගොඩනගා ගනිමින් විඥානෙ දිගටම පැවතීගෙන යනවද නැද්ද? යනවා. එහෙනම් මේ විඥානීය ක්‍රියාකාරීත්වය නවත්තන්න සංස්කාර නවත්තන්න
බෑ අපි කොච්චර උත්සාහ කරත් සංස්කාර නවත්තන්න කියලා ආශ්වාස ප්‍රාශ්වාස නැවැත්වුවට නවතින්නේ නැහැ. ආයි ගිහලා ආශ්වාස ප්‍රාශ්වාස පටන් ගන්නවා. එහෙනම් මේක නවත්තන්න මොකද නවත්තන්න වෙලා තියෙන්නේ? ඊට උඩින් තියෙන අවිද්‍යාව. අවිද්‍යාව තියෙන තාක්කල් පින්වත්නි ආශ්වාස ප්‍රාශ්වාස මේ සසරේ දිගටම ගමන යන්නේ. අවිද්‍යාව තියෙනකන් විතක්ක විචාරයන්ගේ සංඥා වේදනාවන්ගේ ගමන දිගටම යනවා. හොඳයි ඔබ දැන් අදිස්ථානයක් ඇති කරගෙන හිතන්න මම මේ වෙලාවේ සංඥා වේදනා නවත්තනවා කියලා. චිත්ත සංකාර නවත්තනවා කියලා. පුළුවන් ඔබට කරන්න. දැන් ඔබට පුළුවන් සංඥා වේදනා සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න. බැ. මේක නිරුද්ධ කරගන්න බැ ඔබට. ඔබ මෙතන මැරෙන එක තමයි කරන්න තියෙන්නේ මේක නිරුද්ධ කරන්න කියලා. හැබැයි මැරුණත් නවතින්නේ නෑ ආයෙත් පටන් ගන්න. මොකක් හින්දද එහෙනම්? අවිද්‍යාව හින්ද. අවිද්‍යා පත්‍ය සංකාර. මේ අවිද්‍යාව තමයි මේන් එක තියෙන්නේ. මේක තියනකම් කොච්චර කළත් අපි දමු ෆෑන් එකක් තියෙනවා කොච්චර කළත් නවතින්නේ නෑ. මහා කරදරයක්. එතකොට දැන් මේ ස්විච් ඔෆ් කරනවා වැඩක් නෑ මේක වැඩ කරනවා. එතකොට ඉවරයක් නෙතෝ මේ වැඩ කරන එක වදයක් වෙනවද නැද්ද? වදයක් වෙනවා. අන්න ඒ වගේ පින්වත්නි මෙතන මේ සංස්කාරයන්ගේ සකස් වීම ඉවරයක් නෙතෝ සකස් වෙනවා. අපි කොච්චර හිතුවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. මොකක් ඉවර කරනද? අවිද්‍යාව ඉවර කරනක. අපි ජීවිත ගණනාවක ආශ්වාස ප්‍රාශ්වාස නවත්තන්න එක එක උපක්‍රම කරලා මැරෙන්නේ නැහැ. හැබැයි තාමත් මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ ක්‍රියාකාරීත්වය දිගටම යනවද නැද්ද? යන. ඒ නිසා විඥානීය ක්‍රියාකාරීත්වය දිගටම යනවද නැද්ද? යන. මේ ගමන පටන් ගන්න යන අවිද්‍යාව නිසා. එහෙනම් ඔබට මේ සංස්කාර සම්බන්ධව තව මොනවාරි ප්‍රශ්න තියෙනවද? කාය සංස්කාර කියන එක තේරුණාද? වචී සංස්කාර කියන එක තේරුණාද? චිත්ත සංස්කාර කියන එක. එහෙනම් මේක මොහොතක් පාසාම සකස් වෙන එකක්ද නැද්ද? මේ තුනේ ක්‍රියාකාරීත්වය තියෙනවා කියන්නේ ඒක නිකන් තනි වචනකින් ජීවත් වෙනවා. ජීවත් වෙනවා ජීවත් වීමක් තියෙනවා කියලා කියන්නේ විඥාණය හට ගන්නවද නැද්ද? හට ගන්නවා. අන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වය දිගටම යනකොට පින්වත් අපි ගිය පාර දේශනාදී කතා කරන උපාදාන ස්කන්ධයෙන් හට ගැනීම දිගටම සිද්ධ වෙනවා. ඔබට මේ ගැඹුරුම තැනක් අපි මේ කතා කළේ මෙච්චරලා මේ පරිසම්පාදයේ තියෙන ඉහළම තැන තුන මේකේ තේරිච්ච නැති කාරණාවක් තියෙනවා නම් ප්‍රශ්නයක් ගැටලුවක් ඉක්මනට අහන්න. මනුෂ්‍ය ජීවිතය අරගෙන සංසන්දනය කරේ සෑම සත්ත්වයකටම ඔබ පොදුවේ සන. එතකොට අනිත් ඔය බ්‍රහ්ම ලෝකේ වගේ ඒවැදී ගත්තත් අපිට ඔය විදිහටම එයාලට ආස්වාස ප්‍රාස්වාසයේ කාය සකස් වීම වචන සකස් වෙන විතක් විචාර හිත සකස් වෙන සංඥා වේදනා කියන සියල්ල ඒ විදිහටම පොදු. ඒ නිසා ආනාපාන සති භාවනා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ආනාපාන සති භාවනා ඔයගලන්ට මතක ඇති සබ්බකාය පටිසංවේදී කියලා එකක් කියනවා. මොකද්ද මේ සබ්බකාය පටිසංවේදී කියන්නේ? මුළු කායම දැනගන්නවා කියන්නේ. මුළු කය පුරා පැතිරලා තියෙන මේ මුළු සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට මේ දැනෙනවා සංවේදනය. ඔව්. ඒක තමයි එතන කියන්නේ. එතකොට එතන ඊට පස්සේ කාය සංකාර එතකොට එතන ඊට පස්සේ කාය සංකාර ගැනත් එතන කතා වෙනවා. කාය සංකාර සංසිඳනවා කියලා තේරෙනවානේ. ආනාපාන සති කාය සංකාර සංසිඳනවා කියන්නේ එතකොට මොකද්ද මේ සංසිඳවන්නේ? ආස්වාස ප්‍රසවාස. කාය සංකාරකේ ආස්වාස ප්‍රසවාසේ ආස්වාස ප්‍රසවාස සංසිඳන. සංසිඳවුවා කියන්නේ විතක්ක ਵਿਚාර කියන වචි සංස්කාර සංසිඳවුවා. මං කිය කුරුල්ල තටු ගහන එක සංසිඳව ගත්තා කියලා කුරුල්ල වැටුන්නේ. ඒ වගේ පින්වත්නි දෙවනි ධානයේදී විතක්ක ਵਿਚාර සංසිඳවුණා කියලා විඥානීය ක්‍රියාකාරීත්වය නවතින මෙරුන්නේ. තතු ගිහිල්ල නැවතුන සංසිඳුණා විතරයි. අන්න ඒ වගේ භාවනාවේදී කාය සංකාර වචී සංකාරය ඔක්කොම සංසිඳවන්න පුළුවන්. ඊට පස්සේ නිරෝධ සමාපත්තියට ගියාම චිත්ත සංකාරත් සංසිඳවනවා සංඥාවයි වේදනාවයි දෙක.
ඉතින් භාවනාවේදී මේ ඔක්කොම සංසිඳ වීමක් කරන්න පුළුවන්. භාවනාවෙන් තොරව ඉන්න අපිට කවදාකවත් ඒ සංසිඳ වීම නැහැ. කාය සංස්කාර සංසිඳ වීමකුත් නැහැ. වාචී සංස්කාර සංසිඳ වීමකුත් නැහැ. චිත්ත සංස්කාර සංසිඳ වීමකුත් නැහැ. දැන් මේ පටිසම්පාදයේ මෙතන මේ බුද්ධ දේශනාවේ පැහැදිලිව කාය වාචී චිත්ත කියලා වචන තුන තියෙද්දි ඒ වචන තුනේ මේ වචන ටිකත් විස්තර කරලා දේශනවල තියෙද්දි ඒක පිළිගන්න අකමැති සමහර ස්වාමීන් වහන්සේලා අර මනෝ සංකාර මෙතෙන්ට ගාගත්ත සමහර කර්මය ගැන කතා කරනවා කියනවා. ඔය සංකාර ටික ධ්‍යාන වලට සම්බන්ධ වෙනවා කියන්නේ. ධ්‍යාන වලදී මෙතන කියලා තියෙන පින්වාදී මේක සංසිඳවනවා කියන එක. සංසිඳවනවා කියන එකේ කියලා තියෙන ඒකවල ධ්‍යාන වලට විතරද මේ ආශ්‍රස ප්‍රාශ්‍රස තියෙන්නේ. එතනින් මෙපිට ධ්‍යානෙට යන්න කලින් කිසිවෙක් තුළ ආශ්‍රස ප්‍රාශ්‍රස ක්‍රියාකාරීත්වයක් නැද්ද? තියෙනවා. විතක් විචාර ක්‍රියාකාරීත්වයක් එතනින් මෙපිට කාඩවත් නැද්ද? තියෙනවා. සංඥා වේදනා ක්‍රියාකාරීත්වයක් නැද්ද? තියෙනවා. භාවනා වේදී අර ඒවා එකින් එක සංසිඳවනවා කියන එක විතරයි කියන්නේ. එහෙනම් ඔබට මේ දේශනාවේ අද දවසේ පළවෙනි පියවර මේ කළා. දැන් ඔක්කොම වතුර ටිකක් බීලා මුණකට ටිකක් හොදගෙන රීෆ්‍රෙෂ් වෙලා එන්න. මුදිනාටම තෙරුවන් සරණයි.